හරියට මේ කාරණාව නිවන් දකින්න කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න. අද දවසේදී නිවන් දැකීම පිළිබඳව අපිට තියෙන්නේ සංකල්පයක්. ඒ කියන්නේ සීලයක පිළිතරලා සමත කමතහනකින් හිත වඩවල සමාධි කමතහනක් වඩලා විදර්ශනා කරගෙන යනකොට නිවන් දකින්න කියන අදහසක් නෙවෙයි. නමුත් අපි දැක්ක යුතු නිවන මොකක්ද? කොහොමද ඒක දකින්නේ? ඒක අපි තුලනම් තියෙන අපේ ජීවිතේ කොතනින්ද ඒක අපිට පෙනෙන්නේ? එතකොට ඒ නිවන දැක්ක යුතු නම් ඇයි අපිට ඒක පෙනෙන්නේ නැත්තේ? මොකෙන්ද ඒක වැහිලා තියෙන්නේ? අපේ ජීවිතේ මොන දැනෙන්නද මොන අවස්ථාවකද ඒ නිවන දෙන්නේ කියලා අපි දන්නවද? දැනගන්න තියෙනවා. අපිට තියෙන්නේ සංකල්පයක්. මොකද සීල සමාධි ප්‍රඥා ත්‍රිවිධ ඉච්ඡා පුරාගෙන යනකොට නිවන් දකී නම් තියෙනවා. අපිට ප්‍රශ්නය නිවන නොදෙස කොහොමද නිවර්තන පාරක් ලැබෙන්නේ කියලා. ඔබතුමාලාට ඉස්සෙල්ලාම යා යුතු තැනකට සාපේක්ෂව නේද මාර්ගයක් කරපදේ. එහෙම නැතුව මාර්ගයක් කියලා යමක් අපි අනුපාදකයට යන්න ඕනේ. විභාගයේ යන මාර්ගය. ඒ වගේ දුක්ඛ නිරෝධ ගමන ප්‍රතිපදාවක්. නිරෝධය නැත්තම් නිවන දැක්කහම ඒ නිවන දකින්න යන ගමනක ඊට පස්සේ අපට අහම වෙනවා. එහෙනම් දැන් අපි බලමු සැබෑවට මේ නිවන දකින්නේ කොහොමද අපි? අපේ ජීවිතේ කොතනද අපි නිවන දැක්ක යුත්තේ කියන්නේ. එතකොට අපි බලමු ඊට පස්සේ ඒ නිවන දැකීම බුදුරජාණන් වහන්සේ කොහොමද පනවලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඒ නිවනේ ඔය කියන විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන්ගේ කිසිවක් කියන්න පුළුවන්ද? ඇයි? සංහත ධර්ම නිසා. එහෙනම් චක්කායතන රූපායතන සෝතායතන සද්ධායතන කියන ආයතන 12න් කිසිදු ආයතනයක් තියෙන්න පුළුවන්ද? ධාතු 18ක් තියෙන චක්ක ධාතු, රූප ධාතු, චක්ක විඥාන ධාතු, රූප ධාතු, බද ධාතු, විඥාන ධාතු මේ ධාතු 18න් කීයක් තියෙන්න පුළුවන්ද? ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් කිසිවක් හමු නොවේ නේද? ඒ අසංකතය අපි ඉතන හදලා ගන්නට ඕනේ. දකින්නට ඕනේ. ඒක දකින්න බුදුරජාණන් වහන්සේ දර්ශනයක් දෙනවා. මේ ටික මේ කියන සම්පූර්ණ සුවිසිදු කළ දහම මහානා. ඒ කියන්නේ පෞද්ගලික එකතු අර්ථයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා යම් කිංචි සමුදය ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මං විරජං වීතමලං ධම්ම චක්කු මුදපායි. ඒ නිර්වාණ දර්ශනේ බුදුජන් වහන්සේ කැටි කරලා හකුණුලා පෙන්නවා යම් කිංචි සමුදය ධම්මං. යම් කිංචි සමුදය ස්වභාවකට ධර්මයක් තියෙනවා. සමුදය කියන එකට පරියාය වචන කියනවා. ඇතිවීම, හට ගැනීම, ඉපදීම කියන වචනවලින් හඳුන්වන්නේ සමුදියේ ස්වභාවය. සමුදියේ තවත් අනවත්ත නම් ටිකක් තමයි මොකද්ද? ඇතිවීම, හට ගැනීම, ඉපදීම. සමුදියේ ස්වභාව කොටස ධර්මයක් කියනකොට ඇතිවීම ස්වභාව කොටස ධර්මයක්, ඉපදීම ස්වභාව කොටස ධර්මයක්, හට ගැනීම ස්වභාව කොටස ධර්මයක් කියන අර්ථය ලැබෙනවා. සම්බන් තම් ඒ සියල්ල නිරෝධ ධර්ම. නිරෝධ කියලා කියනකොට නිරුද්ධ වෙනවා, නැති වෙනවා, ඡය වෙනවා කියන අදහස. හේතු ප්‍රත්‍යයෙන් සමුදියට කියන හේතුව කියලා. ඇතිවීම ස්වභාව කොට ඇති සියලු ධර්ම නැතිවීම ස්වභාව කොට පවතිනවා කියලා යම් කිසි කෙනෙක් දැක්කොත් මෙන්න මේ දැකීමට කියන මොකද්ද? විරජං වීතමලං ධම්මචක්කුමද පාටි. කෙලෙස් රජස් නැති, කෙලෙස් මල නැති ධම්ම නැහැ කියලා කියනවා. හට
හටගත්ත හැම දෙයක්ම නැතිවීම ස්වභාව කොට ඇති ධර්මයක් වයි පවතින්නේ කියලා කියන හැම දෙයක්ම නැති වෙනවා කියලා ඕගලන්ට පෙනෙනවා නම් අන්නේ පෙනීම කියනවා පිසිදු ධර්මය කියලා. දැන් දෙවනිය කියන්නේ ඊගාවදිවිත එහෙනම් පළවෙනික හටගත්ත සියලු දේම නැති වෙනවා කියලා දැකීම තමයි ඔන්න නිවන් දැක්ක කියලා කියන්නේ. පිරිසිදු දර්ශන මතවත් පැහැදිලිව දෙන්න ඉතිරි. දැන් අපි දෙවනිය කියලා කියන්නේ හොඳයි සමුදය ධර්ම කියන්නේ මොකක්ද? මම කුමන ධර්මයකද හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා අපි දැක්ක යුත්තේ? මම කුමන ධර්මයක් දැක්කහමද අපි නිවන් දැක්ක කියලා කියන්නේ? කුමන ධර්මයක නැතිවීමක් දැක්කහමද? සංයුක්ත නිකායේ හතරවෙනි කාණ්ඩයේ ජාති ධර්ම වර්ගයේ සංයුක්ත නිකායේ තුන්වෙනි කාණ්ඩයේ උපනිෂද්ති වර්ගයේ බලනවාම මහණෙනි මොකලට පමු සමුදය ධර්ම කියලා දෙන්නා. ජාතිය ස්වභාව කොට ධර්ම කියලා දෙන්නා. ඇතිවීම ස්වභාව කොට ධර්ම කියලා දෙන්නා කියලා විග්‍රහ කරනවා. ඒකෙදි මහණෙනි සමුදය ධර්ම මොනවද? ඇතිවීම ස්වභාව කොට ධර්ම මොනවද කියලා පෙන්නනවා. එහේ ඇතිවීම ස්වභාව කොට ධර්ම ඇහැට පෙනෙන රූපය ඒ දිනනසෝපදී චක්ක විඥානේ චක්ක සම්පස්සේ ඇහැට පෙනෙන ශේෂ්ත්‍රය තුල තියෙන සියලු දේ සමුදේ ස්වභාව කොට ධර්ම. ඒ ඇහැට පෙනෙන රූපත් චක්ක විඥානය ඒන් උපන්න ධර්මතා ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා කෙනෙකුට තේරෙනවා. ඒකට කියනවා මොකද? සම්බන්තන් නිරුද්ධම්. ඔබේ මොනින් දකින්න වෙලාවදී ඒක වෙන නිසා මම කිටි කරලා ගන්නවා. මේ වගේම කන ඇතුළත් සත්‍යයක් අහනකොට ඒ ශේත්‍රය අනුව ගිය කනයි සත්‍යය ඇතුළත් සියලු චිත්ත දැසිකට ගන්න ටික ඔක්කොම සමුදේ ස්වභාව කොට ඇද්දා. නාසයෙන් ගන්ධයක් ආග්‍රහණය කරනකොට දිව රසයක් ආග්‍රහණය කරනකොට කය නිස්පර්ශයක් ලබනකොට සිතෙන් ධර්මාරම්භයක් සිදෙනවා. මේ ඔක්කොම සමුදේ ස්වභාව කොට ඇද්දා. මේ හැම එකක්ම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා කෙනෙක් දැක්කොත් කෙනෙක් දකිනවා නම් අන්නේ දැක්මද කියලා මොකක්ද? නිවන් දකිනවා කියලා. හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. ඇයි එහෙම කියන්නේ? අපි පොඩ්ඩක් බලමු. අපි තෝරන ඇත්තටම අපි කාලේ ව්‍යය කරන හැටි අපි ප්‍රයෝජනයක් නෙවෙයි කියලා ගන්නවා. හොඳයි. පින්මතුන්ට අද දවසේදී ඇහෙන රූපයක් දැක්කොත් දැක්කපු රූපය හටගෙන නිරුද්ධ වෙනවා කියලා පෙනෙනවද නැත්නම් ඇති බවට කියනවා කියලා දැනෙනවද? ඇති බවට කියනවා කියලා දැනෙනවා. මේ ඇහෙන් ස්ථාන 10ක් හරි 100ක් හරි දැක්කොත් දකින දකින හැම දෙයක්ම එතකොට සමුදේ ස්වභාව කොට ඇති ධර්මයක් තමයි රූපය. දකින හැම රූපයක්ම ඇති බවට ඕගලන්ට ඉතුරු වෙනවද නැද්ද? ඉතුරු වෙනවා. ඒ කියන්නේ සම්බන්ත නිරෝධම්. ඒ සියල්ල දැකීම පස්සේ නිරුද්ධ වෙන බව අපිට එහෙනම් පේනවද? එහෙනම් යම් ශේෂ්ත්‍රයකදී රූපාදී අරමුණු දකින ගානේ අවස්ථාව කිපද නිරුද්ධ වෙනවා. නමුත් අපිට ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින අපිට අතර ඉරියව්වෙම ඇහැ ඇති බව දැනෙනවද ඇහැ නැති වෙනව කියලා දැනෙන්නේ? එතකොට ඇහැ රූපයක් දෙක ඇති බවට දැනෙනවනම් ඒ අනුව ගියා වූ චිත්තචෛතසික සියල්ලම ඇති බවට අපිට හම් වෙලා තියෙනවා. එතකොට රූපයක් දකිනකොට දකින ශේත්‍රය තුල තියෙන හටගත්තා වූ සියලුම දේ නිරුද්ධ වෙනවා කියලා අපිට තේරෙන්නේ නැහැ. ඇති බවට සත්‍යය කැහුවොත් හටගත්තු සත්‍යය
හේතුකින් හටගත් එකක්. ඒක ඉතුරු නැතුව නැති වෙනවා කියලා අපිට පේනවද? අපි කවුරු හරි මොහොත දෙයක් කිව්වොත් දකින්නකොට අහවල තමයි අරක කිව්වේ කියලා ඔයගොල්ලෝ හිතනවද නැද්ද? එහෙනම් නැතිවද? දරියලා කියපු සම්දි නැති වෙලා තිබුණනම් ඕගොල්ලන්ට දැනුපුවා එහෙම ඉන්න පුළුවන්ද? දැනුම්ම තියෙන්න පුළුවන්ද? එහෙනම් සම්දි නැති වෙලාද ඔයගොල්ලන්ට අපිට නැති වෙලා තියෙනවද? නැහැ. සම්දි ඒ වගේම යම්කිසි ගන්ධයක් අහගන්න එකලොස් දකින්නකොටම මෙන්න මේ මලෙින් අර සුවඳෙන්නේ කියනක ඔයගොල්ලන්ට තියෙනවද දැන්? රසයක් ලැබුවා. මේ රසය අහවල් දී කියලා ඕගොල්ලන්ට හොයාගෙන යන්න පුළුවන් මට්ටමක තියෙනවද දැන්? කයි යම් කිසි ස්පර්ශයක් ලැබුවොත් අහන් අර වස්තුවේ මගේ ඇඟේ හැපුණේ කියලා දැනුමක් ඔයගොල්ලන්ට තියෙනවද දැන්? හිතේ මොනවාරි දෙයක් හිතුවොත් හිතන කෙනා හෝ දේ ඕගොල්ලන්ට අද දවසේදී ඉන්නවද නැද්ද? හිතන විතරකී ඇතිවල නැති වෙන බවද පෙනෙන්නේ? ඇති බවද පෙනෙන්නේ? එහෙනම් එකින් කියලා ඔබලොන්ට නිවන් කියන්නේ නැහැ, නිවන් දැක්කේ නැහැ කියලා. සමුදියේ ස්වභාව කොට ඇති සියලු ධර්ම නිරුද්ධ වෙනවා කියලා ඔයගලන්ට එන්නේ නැති බව පැහැදිලි නේද? බුදුරජාණන් වහන්සේ පිළිසිදු කෙලෙස් ප්‍රජස් නැති, කෙලෙස් මල නැති පිළිසිදු ධම් නැහැ කියලා කිව්වේ හටගත් දෙයට නෙමෙයි. හටගත් දේ යම් කිසි සමුදියේ ධම්මං සබ්බන්තං ඒ සියල්ල නිරුද්ධ ධර්ම. නිරුද්ධ වුණා කියලා පෙනෙනවා නම් ආගේ පෙනීමයි කෙලෙස් රජස් නැති, කෙලෙස් මල නැති පිරිසිදු ධර්ම නැහැ කියලා කියන්නේ. ඒ ධර්ම නැහැ පහළම තේකට කියන චක්ක මුදපාදි, ඥාන මුදපාදි, පඤ්ඤා මුදපාදි, විඥා මුදපාදි, ආලෝක මුදපාදි කියලා. ධර්ම නැහැ පහළම ඥානය පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ආලෝකය පහළ වුණා කියලා කියනවා. හටගත් හැම දෙයක්ම ඉතුරු නැතුව නැති වෙනවා කියලා දැක්කොත් එකතු රූපයක්වත් ඔයගොල්ලෝ ඉතුරු වෙයිද? වේදනාවක් ඉතුරු වෙයිද? සංඥාවක් ඉතුරු වෙයිද? සංකාරයක් ඉතුරු වෙයිද? විඥානයක් ඉතුරු වෙයිද? හටගත් හැම දෙයක්ම ඉතුරු නැතුව නැති වෙනවා කියලා දැක්කොත් ඇහැ හෝ රූපේ හෝ ඉතුරු වෙන්න පුළුවන්ද? කන නාසය එක ආයතන වලින් කිසිවක් ඉතුරු වෙන්න පුළුවන්ද? හටගත් හැම දෙයක්ම ඉතුරු නැතුව නැති වෙනවා කියලා පෙනෙනවා නම් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියලා අටොස් ධාතුයි යමක් ඉතුරු වෙන්න පුළුවන්ද? නැහැ. මෙතනදී හටගත් දේ ඉතුරු නැතුව නැති වෙනවා කියලා නොදකිනකොට, නිවන නොදකිනකොට ඒ විනෝඩ හැදෙනවා භවය. භවය කියලා කියන්නේ මොකද්ද? දැකපු අහපු හැම දෙයක්ම තියෙනවා තියෙනවා ඉන්නවා ඉන්නවා කියලා තමන් වටා විමානය කරනවා. ඒ විමානේ තමයි අපි ඉන්න වටාවට හැදෙන විමානට කියනවා කාම භවය කියලා. ඔය කාම භවය තුල තමයි ජරා මරණ දුක් විඳින්න පුළුවන් හැකියාව තියෙන්නේ. නෑද යුවස්තු දේවල් දුරවල් යන වانيه දෙකට ඔක්කොම තියෙන්නේ දැකපු අහපු හැම දෙයක්ම එකතු. දැන් ලෝකය කියන එක තියෙන්නේ අතීත, අනාගත, වර්තමාන කියන තුන් කාලයක් ඇත්ත කරගෙන. ලෝකයට නෑ අතීතය නිරුද්ධ වෙච්චකම. ලෝකයට නෑ අනාගතය රෝපන්නකම. ලෝකය හැදිලා තියෙන්නේ නිරුද්ධ වෙච්ච තැනකින් නෙමෙයි. අපි අතීතය කියන්නේ නැති වෙච්ච නිරුද්ධ වෙච්ච දෙයක් කියලා කිව්වට අපි අතීතයේ හඳුනගන තියෙන්නේ වැරදි විදිහට. අපි හිතාගෙන ඉන්නේ දක්වපු හැම හැමදයක්ම තියෙන හැබැයි කාලේ විතරක් ගිහින් ගියා වගේ දැනෙන. එහෙම නෙමෙයි අපි අතීතයේ හඳුනන්නේ. නමුත් ඇත්තම සිද්ධිය දක්වපු හැම දෙයක්ම තියෙද්දි කාලේ විතර ගිහින් ගියා එකට අතීතයේ නිරුද්ධය කියන්නේ. අතීතයේ නිරුද්ධ වුණා නම් දක්වපු සිද්ධාන්තම නැති වෙන්න ඕනේ නේද? අහපු සිද්ධාන්තම නැති වෙන්න ඕනේ. ඒ නැති බව හම්බ වුණා නම් අපිට හම්බ වෙනවා නෙවෙයි, නමුත් ලෝකෙට හම්බ වෙන්නේ. ලෝකේ ඇදලා තියෙන්නේ අවිද්‍යාව. ඒකයි ලෝකෙට අතීතය කියන එකක් තියෙනවා. අනාගතය කියන එක ලෝකෙට ඉපදිලා නැතිකමක් නෑ. ලෝකෙට අනාගතය කියන එකක් තියෙනවා.
හිත වැඩට යන්න පුළුවන් මොඩ නැතිල අද අදම උපත මොලට තියෙනවා. තියෙන හින්දා ඒක දවසේ උපත මොල වැඩට යන්නේ. එහෙම නැතුව තාම ආවේ නැති නාගත තැනින්නේ නැහැ. එහෙම පොඩ නැතිලක් නැහැ. හිත උපන්දා ගන්න පරිහරණය කරන්න කියන තැනකින් ඉන්නේ. නෑ. ඒක පොදුවේ ඉන්නේ. මරණ අතීතියත් නූපන් අනාගතයත් කියන දෙක මනෝමෙන් හදාගත්ත තකත්මත් තුළ යොදලා අපේ ලෝකෙ තියෙන්නේ. භවයේ කියන්නේ අන්න ඒ වගේ තැන. භවය කියලා කියන්නේ විඥානයේ මායාවක් කියලා කියන්නේ මේ ටික අතරින්ම මේ එකමෙන්ද මොකක්ද රෝලට වටිනා මේ දර්ශනේ වටිනා තැන දීලා ඉතාම කිත්තිම කිති නිවනට යන්න යොදුන් සීග්‍ර දිගමකට නම් යොදුනක් වත් දිග නැති වැඩක් මම ඔයගොල්ලන්ට දෙනවා මේක කියලා දෙන්න. හරිද? කිත්තිම කිති මර. හැබැයි සහේතුක වෙන්නතෝ ඔගොල්ලෝ අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ නිවන් දකින්නවා කියලා කියන්නේ මෙන්න මේ දර්ශනීය මාතෘකාව උපදවාගත් දවසටයි කියන එක පැහැදිලිවම පැහැදිලිවම තියෙනවා. ඒකට ඔගොල්ලෝ දන්නවා දැන් නිවන් දැක්ක හැටි. නිවන් දැක්ක කියලා කියන්නේ මොකක්ද? හටගත් සියලු දෙයක්ම ඉතුරු නැතුව නැති වෙනවා කියලා යම් කලක දැක්කෝ දකින්න පුළුවන් නම් ඒකට කියනවා නිවන් දැක්ක කියලා. හැබැයි අද දවසේදී ඔගොල්ලෝ දන්නවා ඔගොල්ලෝ තාම නිවන් දැක්කේ නැහැ කියලා. එකල සාක්ෂියක් හැටියට තමන්වම දන්නව මොකද්ද? හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා අපිට පේන්නේ හටගත්ත හැම දෙයක්ම ඇති බව තමයි පේන්නේ කියලා දන්න හින්දා ඔගොල්ලෝ දන්නව තාම නිවන් දැක්කේ නැහැ. නිවන පිළිබඳ මොනවත් අපිට නැහැ කියලා දැනගන්නට ඕනේ. ඇයි? හටගත්ත දේ නිරුද්ධයි කියන එක අපි කියන්නේ දැන් ඔබතුමාලාට ජීතර සිහි කරනකොට දැන් මම දැකපු විදිහට එහෙ නෑ කිව්වත් හිත පිළිගන්නවද? හිත දැක දෙනවද? ගෑවිලෝ ගෑවිලවත් තියෙනවද? ඒ කියන්නේ නිරෝධ ඥානේ තත්ත්වයක්වත් අපි තුල නෑ. අපි තාම ලෝකෙම ඇත්තයි කියන්නේ. ලෝකෝත්තර නෝන කියන එක අපි තාම තාම තේසයක්වත් නෑ ජීවන කියන්නේ. හතකටදී විරුද්ධ බව හිතට දැක දෙන්නවත් නෑ අපිට. හිතට නගා ගන්නවත් නෑ. ඇති බවට හම්බ වෙන විශේෂණ කියන බවයි. භවයයි නිවනයි කියන එක දෙක එකතන තියෙන්නේ. ඔගොල්ලෝ දන්නවා නිවන් දැක්කොත් නැති වෙන්නේ මොකක්ද? භවය. ලෝක. භවයේ තිබුණු නිවන නැහැ. දැන් බලන්න හටගත්ත හැම දෙයක්ම නිරුද්ධයි කියලා දර්ශනය ඔයගොල්ලන්ට නැති වුණාම ඇති බවට භවය හැදෙලා තියෙනවද නැද්ද බලන්න. දැන් භවය තියෙන හින්දා හටගත්ත දේ නිරුද්ධ වෙනවද කියලා පේනවද කියලා බලන්න. එතකොට නිවන් දැක්කේ නැත්තම් ඉතුරු වෙන්නේ මොකද්ද? භවය. භවය තිබුණොත් නිවන් දැක්කේ නැහැ. මොකද දැනටමත් ඇති බවට හිතාගෙන ඔයගොල්ලෝ ඉන්නකොට තාම දැක්කෙත් නැති ජීතර තියනවා කියලා හිතාගෙන ඉන්නකොට ඉන්න තැනට ගියාම පෙනෙන දේ පෙර නොතිබීම හටගත්තා කියලා පෙනුනොත් තමයි හුදුනේ. ඇයි යන්න කලිනුත් තියෙනවා. ඊට පස්සේ ආපහු එනකොට ඉතුරු නැතුව නැති වුණා කියලා කියවුනොත් තමයි හුදුනේ. තිබුණ දේ තියෙන්න දෙනවා මිසක නැති වෙන්න පුළුවන්. අපි කතා කරද්දී ඇත්තටම ඉස්සරහට යනවා. මේකේ හොඳ තැනක තියෙනවා. එතකොට භවය තුල එක ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි දකින දේ එකතු වෙනවා. විමානයක් හැදෙනවා වගේ විමාන පොළොව වෙනවා. අපි මෙතනට කිව්වොත් පබස්තර නිදන්නේ කෙවේ චිත්තං පංචකෝ ආගන්තුකී උපක්ලේශී උපක්ලේතං බුදුජානක දේශනා කරන බාහිරින් මේ හිත සුභාගයම ප්‍රභාසන ආගන්තුක උපක්ලේශ නිසයි හේතුවල තියෙනවා. අපි උපමාවක් කරනවා. අපේ රූපසින මාත්‍යාගේ කාපලි ඇතුලේ බඩු මුක්කු කොහොමද තියෙන්නේ කියලා අපිට ඉස්සරහින් දැකගෙන මට හිතන්න බැහැ. සියලු නගා ගන්නත් ඒ කියන්නේ මගේ මනස තුල දැන
ඒ වගේ නිමිත්තක් නැතිකමේ ප්‍රබලසමයි මේ උපමාව ගන්නද දැන් මෙතනද සිහි කරන්න පුළුවන් ඒ වගේ නිමිත්තක් මනස තුල නැත් ප්‍රබලසමයි හැබැයි මම කාමරයට ගිහිල්ලා කලේ ඇයින් බලන එක විතරයි වටිනාකම ඇවිල්ලා ඉඳගත්තු දැන් මට මෙහෙම දෙයක් කියනවා කියලා සිහි කළ හැකිද නැද්ද සිහි කළ හැකි මුලින් එහෙම සිහි කිරීම හැකියාව තිබුණද මට නෑ ප්‍රබලසරේම මොකද නිමිත්ත නැති තැන හිටියා දැන් බලන්න ආගන්තුක නිමිත්ත එකතු වෙන නැද්ද කියලා ඇහැ පරිඥානය කරලා ආව විතරයි ඇහැ එකතු වෙලා රූපේ දැකපු රූපේ එකතු වෙනවා මොනද මෙතනද මට කිව්ව හැකියාව මේ කාමරේ ඇඳ තියෙන මෙතන ඇඳගාව තියෙන මේක තියෙන මෙතන මේක මොනවද කියලා කියලා ඔන්න හිතන්න පුළුවන් එතකොට ප්‍රබහස්වර මනසක තව එක නිමිත්තක් ආගන්තුක නිමිත්තක් එකතු වෙලා පිළිතුර නැද්ද ඔය වගේ ඔබ මාත් ඉපදෙන තවස්සේ අපේ මනසට තිබුණේ නැහැ මෙහෙම අය ඉන්නවා මෙහෙම අය ඉන්නවා මෙහෙම දේවල් තියෙනවා 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 කියන නිමිති ගොන්නක් කියලා තිබුණේ නැහැ භවයක් එහෙම තිබුණේ නැහැ හේතු ප්‍රත්‍ය හතක ආයතන ටික විතරයි තිබුණේ ඒ ආයතන ටික හේතු නිරුද්ධ වෙන නිරුද්ධ වෙන ලක්ෂණයකුත් තිබුණා හැබැයි අපි ගාව එක වරද එකම එක වරද විතරයි අපි සම්පතකෝ තිබුණේ හේතු නිසා හටගත්තදී හේතු නිරුද්ධ වෙන නිරුද්ධ වෙනවා කියන තැන දක්ෂින බව සම්පාදනය කර නොගත් අවිද්‍යාව නැති ධර්මතාවය විතරයි අපි සම්පතකේ තියෙන්නේ යා ඉන්ද්‍රිය මොහුකුරා යන්න යන්න එකින් එක එකින් අපිට එකතු කරනවා දැන් අපි දවසින් ඔයගලත් ඔබතුමන්ලට කිසිම වෙලාවක බොරු කරන්න බැරි විදිහට ඇත්තම කළා සතර මහා ධාතු තුල ඔබලොම බැඳලා තබලා නිදෙන්න නොදෙන ඔය මානසික මට්ටම හැදුවේ අවිද්‍යාව තියන් වෙලා අගන්තුක උපක්‍රේස අද ඔබලන්ට හේලිකින්ම හිතන්න බෑ දඩුවා කියන එක මගේ මනස තුල තියෙන විතරක මාත්‍රයක් එක පේන්නේ නෑ ඒ වුණත් කාම ලෝකේ නෑ එතකොට මම එකත් බබේ සකස් වෙච්ච හැටි ඔගලන්ට තේරෙනවා නේ මුලදී ඉඳගත්ත මේ ආසන ඉඳගත්ත මට මේක මගේ කාමරේ පිළි කරගන්න බැරි තරක් තිබුණා නම් ඉතින් සිහි කරන්න එතන කියන්නේ සිහි කරන්න පුළුවන් නම් දැන් සිහි කරන්න පුළුවන් වෙන්න ඕනේ නමුත් එබඳු නිමිත්තක් මගේ මනසේ නැති බව පැහැදිලිමයි ඉන්නේ ගිහිල්ලා බැලුවා කියලා කියන්නේ මම ඇහැ පරිහරණය කළා රූපේ පරිහරණය කළා දෝෂේ විතරයි මම කරන්නේ නිරායාසයෙන් පුද්ගල භාවයක් අවශ්‍ය නැහැ. ඇහෙන් බලනවා කියන ධර්මතාවය විතරමයි අවශ්‍ය. මෙතෙන් එනකොට ආගන්තුක උපක්‍රේසයක් එකතු වෙලා දැන් මට අර කාමරේ තිබුණ මේ දෙක තිබුණ අර පුතණ හරි හිටයි නේද? මට ගන්න තිබ්බ කියලා හරි. කුසල සහගත වූ අකුසල සහගත වූ ඕන තරම් හිතේ ජීවිත කරන නිමිති ටිකක් නේද මට එකතුනේ. එතකොට මට ඕනේ අද ඕගොල්ලන්ට මේ හැදිලා තියෙන භවය නිවන නොදැක්ක නිසා භවය හැදුනා දැන් අනිත් පැත්ත වෙලා මොකද භවය තියෙන හින්දාත් වන්නක් නැහැ අනිවාර්ය සත්‍යයක් තියෙනවා මේ කෝටුව නිසා මේ කෝටුව මේ කෝටුව නිසා මේ කෝටුව කෝටු දෙක වැටෙන ඕනෝන් උපකාරය නිසා නිවන නොදැක නිසා භවයේ තියෙනවා භවයේ තියෙන හින්දා නිවන් දැකෙන්නේ අනිවාර්ය සත්‍ය වෙලා දැන් ඔයගලන්ට භවයේ හින්දා හටගත් ඇති බවට හම්බ වෙන නිසා හටගත් දේ නිරුද්ධයි කියන එක පේන්නේ හටගත් දේ නිරුද්ධයි කියලා නොදැකෙන නිසාම ඇති බවට හැදිලා කියන තැනක ඔයගොල්ලෝ ඉන්නේ අපි ඉන්නේ හැබැයි මෙතනින් එකක් විසර වෙනවා ඒ කියන්නේ අවිද්‍යාව දුරු වෙන්නේ නැහැ ඉතලා කෙලෙස් සම්හාරත්තයි කියන්නේ. ඒ කියන්නේ හටගත් දේ නිරුද්ධ වෙනවා කියන එක පෙන්නේ නැත්තේ භවය නිසායි. තියෙනවා ඉන්නවා කියලා තමන්ට තෙමතුන් ගාව ඔය කියන මානසික මට්ටම යම් දිනක යම් තාන් දුරු නොවේද ඒ තාන් ඔගොල්ලෝ නිවන් දකින්නේ නැහැ කියන එක දකින්න. ඔතන දැනගන්න ඕන සංකල්පයක් මේ නිවන් දකින්නවා කියන්නේ. එහි යම් රූපයක් දැක්කොත් අහකට යනකොට දැකපු සිද්ධියේ ඉතුරු නැතුවම නැති වෙනවා කියන එක පෙනුනොත් ඕගොල්ලන්ට ඔබලගේ නෑදෑයෝ වස්තු ඔබල ඉතුරු කරලා ඉන්නේ. දිරායාසයෙන් එතකොට
හටගත් දේ නිරුද්ධයි කියලා නිවන් දකින්න නම් භවේ නැති වෙන්න ඕනේ. භවේ නැති වෙන්නේ කොහොමද? මේ හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියලා අපිට හම්බ වෙන මානසික මට්ටමින් අපි විඳින්න කොහොමද? මේ භවය අයින් කරන්න කොහොමද? ඒ භවය අයින් කරන්න තියෙන්නේ එකම එක ක්‍රමයකින්. හිතල අයින් කරන්න බෑ. උපාදාන නිරෝධ භවයද. අරමුණු පංච උපාදාන ස්කන්ධේ උපාදාන කර නොගන්නවා කියන සිද්ධිය ඕගොල්ලෝ කළොත් මේ භවය අයින් වෙනවා කියන කීපේම වෙනවා. ඕගොල්ලෝ වටා තියෙන වලල්ල අයින් වෙනවා කියන එක નિરાයාසයෙන් වෙන ඒ තදා උගලන්ට කරන්න තියෙන එක දෙයයි. නිවන් දකින්න වෙහෙසෙන්න එපා භවය අයින් කරගන්න. භවය අයින් කරන්න වෙහෙසෙන්න එපා උපාදානය දුරු කරගන්න. උපාදානය කියන්නේ මොකද්ද? ඔකුල්ල එක තැනකට වෙලා ඉන්නකොට හිතට සිහි වෙන දේ ඇත්තයි කියලා පිළි අරගෙන ඒ තුළ හැදෙන කමතයි උපාදාන වශයෙන් ඉන්නවා කියලා කියන්නේ. හිතෙන් රූපයක් සිහි කරගන්නකොට ඔගොල්ලෝ එක පිළිගන්නේ අදහුව මතක් වෙනවා. නෝන මතක් වෙනවා. යාළුව මතක් වුණා කියලා ඒක අත්වාද උපාදානයකින් හෝ කාම උපාදානයකින් හෝ සිහි වෙන අරමුණු ඇත්ත වෙච්ච පිළිගත්ත මානසික මට්ටමටයි පංච උපාදාන ස්කන්ධය උපාදාන වශයෙන් හඳුන්වනවා කියලා කියන්නේ. ඔය ගති අපේ මනස තුල ඇතිතා දැකපුවහපු දේවල් එකතු වෙනවා. දැකපුවහපු දේවල් වෙනවා කියන වටපිටාව අතහැරෙන්නේ. හොඳයි. අපි තණ්හා උපාදානයෙන් මිදෙන්න කොහොමද? කොහොමද ඒක උපාදාන වශයෙන් දකින දකින අරමුණ ඇත්ත කර නොගන්න එකින් කොහොමද අපි අපිට වෙන්නේ? ඒකට මේ කියන්නේ. ඒකට හේතුව විපාක ස්කන්ධ දෙකේ ඇත්ත ඇහිටි නොදකින් නොගන්නාකම. පංච උපාදාන ස්කන්ධය පිළිබඳ නොදන්නාකම තමයි උපාදාන වශයෙන් හැදෙන්න තිබුණු දෝෂය. ස්කන්ධ ටිකේ ඇත්ත නොදකින කමයි පුද්ගලයේ විදිහට ගන්න හේතුව. එතකොට පංච උපාදාන ස්කන්ධය පිළිබඳ නොදන්නකොට පංච උපාදාන ස්කන්ධයක ඇත්ත ඇතිහැටි නොදන්න නොදකින කෙනාට උපදින හැම නිමිත්තක්ම කාම වස්තුවක් හැටියට පුද්ගලයෙක් හැටියට ඇත්ත කරගෙන හැසිරෙනම ඇරෙන්නගෙන යන්න තියෙන්නේ ඇත්තමම නෑ. අපිට මතක තියාගන්න තවම පැහැදිලි කරනවා. ස්කන්ධ ටික ස්කන්ධයන්ගේ ඇත්ත ඇතිහැටි නොදන්න නොදැක්ක ලෝකයකට කෙනෙකුට උපදින අරමුණ හිතට සිහිවෙන දේ පිළිගන්න තියෙන එක ක්‍රමයක් විතරයි. ඒ සිහිවෙන උපදින හැම අරමුණක්ම වස්තුවක් දෙයක් පිළිවෙච්ච හැටියට හෝ පුද්ගලික ප්‍රත්‍යක් පිළිවෙච්ච හැටියට විතරයි පිළිගන්න තියෙන්නේ. ඒ විදිහට පිළි අරගෙන හිතින් කියින් කියින් කළොත් භවය හැදෙනවා. භවය හැදෙනොත් අතකටදී නිරුද්ධ වෙනවා කියනක පෙන්නේ නෑ. නිවන් දකින්න නෑ. නිවන දකින්න බැරුණේ භවය නිසා, භවය ඇතිුනේ උපාදානය නිසා, උපාදානය ඇතිුනේ ස්කන්ධික පිළිසිඳ නොගන්නාකම නිසා කියන පැවැත්මක් අපි තුළ નિરાයාසෙන් සිද්ධ වෙන්නේ තියෙන තැනක. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා අපිට කියලා දුන්නා පංච උපාදාන ස්කන්ධය ඇත්ත ඇති හැටි. රූප උපාදාන ස්කන්ධය අපි උපාදාන වශයෙන් අරගෙන තියෙන රූපේ ඇත්ත ඇති හැටි කියනවා දුන්නා. චක්කු අනත්ත රූප අනත්ත මේ පෙනෙන රූප අනාත්මයි කියලා පෙන්වනවා. ඊට පස්සේ පෙනෙන රූප අනාත්මයි කියලා පෙන්නලා එපමණිකුත් තත්ත්වයෙන් නැති නිකන් හිතන්නේ නැහැ. ඕගොල්ලෝ ගවේෂණය කරලා බලාගන්න ආත්මද අනාත්මද කියලා ප්‍රතිපත්තානේ කායගත සත්‍ය අපි අතට දුන්නා. අපිද බුදුරජාණන් වහන්සේ රූප අනාත්මයි කියලා දේශනා කළාට එතනින් අතර නොවේ.
අපිට රූපේ සම්වර්ෂණය කළ බැලුවා මොකක්ද කෙසුලෝ නේද සම්මස් කියන පොකොටස් 32ක් තියෙනවා එකක් ගත්තොත් එක කොටසක්වත් සත්‍යසු කෙනෙක් නෙවෙයි කියලා අපිට තේරෙනවා ඒබඳු කලාප කොටස් 32 කොයි මේක තියෙන්නේ එනිසා සත්පුද්ගල නොවන ධර්මයක් වෙයි කියලා අපිට තේරෙනවා ඒකම ධාතු වශයෙන් දැල්වා මේ ශරීරයේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායු ධාතු කියන්නේ කියලා දැක්කා බුදුරජාණන් දේශනා කළ නිසානේ අපිට තේරෙන අපි මේ රූපවල සැකස්ම මොකක්ද තිස්සේක සතර මහා ධාතු කියලා අපිට දැක්කා ඒකම සතර මහා ධාතු එකක්වත් සත්ව පුදුලෝ ආත්ම නෙමෙයි කියලා අපිට තේරෙනවා ඊට පස්සේ හොඳයි රූපේ අනාත්ම වුණාට ආත්ම හේතුකින් හෙදෙන්න පුළුවන් කියලා අපි හිතෙන්න පුළුවන් නිසා ඒත්වත් වෙනවා බුදුරජාණන් කනබුන බත්පාන් කවතු මුණට වගේ ආහාරය නිසා රූපය ඇඳලා තියෙන්නේ නේද හේතු තුලවත් කෙනෙක් ආත්මයක් නැහැ කියලා පෙන්නනවා පෙන්වහම බුදුරජාණන් වහන්සේ පෙන්න තුනකන්නේ අපි දෙල්වහම අපිට ඇත්තයි කියලා තේරුණා ඔන්න උතන තමයි අපිට තියෙන එකම එක සැලකිලි ඒ කියන්නේ දැන් අපි සත්‍ය අධ්‍යක්ීමක් කරගන්නට ඕනේ මෙන්න මෙතනදී අපි ප්‍රඥාවන්ත වෙන්නට ඕනේ. අපි දැක්කා යන්තා රූප තියෙනම් හැම රූපයක්ම සත්තාරූච මහ භූතය ජතුනච මහ භූතන උපාදාය රූප. සතර මහා ධාතුයි සතර මහා ධාතුන්ගේ උපාදාය රූපයි කියලා රූපවල තියෙනනම් එවඳු අනාත්ම ලක්ෂණයක් මිසක තියෙන වෙන මොනවද තියෙනවද? අතීතයේ වේවා අනාගතයේ වේවා වර්තමානයේ වේවා සමාතුල වේවා බාහිර වේවා යම්ම රූපයක් තිබෙන සතර මහා ධාතු හෝ උපාදාය රූපයි නැතිනම් පොණ කොටස් දෙකක් අනාත්මයි කියලා ගවේෂණය කළ බැලුවාම අපිට උත්තරයක් එනවා කෙටි. මොකද්ද? හැම තැනම රූප සංකේතයෙන් හැම තැනම විසිරලා තියෙන ඔය රූප ටිකේ ඇත්ත සත්‍ය පුද්ගල නොවන අනාත්ම ධර්මතාවයක් නම් එහෙනම් ඒවා ආත්ම කළා පුද්ගලයේ කළා සත්‍යයේ කළා එන්නන එකම එක තැනයි කියන්නේ කියන උත්තරයක් ආවේ තමයි මන ආයතනේ විතරමයි කියන්නේ සත්‍ය පුද්ගල භාවයට සිහි වෙනවා නම් සිහි වෙන්නේ දැන් යාට කෙටි දර්ශනයක් ආවා මේ සත්‍ය තුල නේද පිළිතියක් දැන් ආයේ අනාත්මයි කියන බලන්ට එකක් එකක් ගන්න යන්න ඕනේ. යන්න ඕනේ. ඕනේ. උත්තරේ ගත්ත භාවිතේ. හැම රූපයක්ම අනාත්මයි නම් සතර මහා ධාතුයි නම් මහ භූත උපාදාය රූප නම් දෙවියන්ගේ රූප තියෙන්න බෑ. මිනිස්යන්ගේ රූප තියෙන්න බෑ. යක්ෂුන්ගේ රූප තියෙන්න බෑ. පෙරේතයන්ගේ රූප තියෙන්න බෑ. ඇයි? හැම රූපයකම ඇත්ත. කියන තැන යාගේ මනස මෙහෙම. එහෙනම් එබඳු රූප දෙවියෝ කරගෙන එබඳු රූප මිනිස්සු කරගෙන එබඳු රූප පෙරේතය යක්කු කරගෙන සිත්පුදින ගතිය තමයි මෙහෙම තියෙන්නේ කියලා මේ ලෝකයේ සකස් වෙලා තියෙන එකම එක මන ආයතනයකින් කියන තැනකට යට උත්තරයක් දැන් ගොඩාක් දැන් අවශ්‍ය නැහැ ගවේෂණය කරන්න. එයා දන්න සත්පුද්ගල භාවයට සිහි වෙනව නම් සිහි වෙන්නේ අවිද්‍යාව ආදී කෙලෙස් ටික උදව් කරගෙන මනෝ විඥාන මට්ටමින් විතරමයි. මේක ඇහෙන් බලනකොට පුද්ගලයේ කියන දැනුම දැනනකම තියෙන මනෝ විඥාන මට්ටමේම විතරයි. එදා හිටලා එයා දන්නවා එහෙනම් මම හිත රැක්ක යුතුයි. හිත රැකේවි. එයාට එක වැඩයි හම්බුනේ කෙටි කරලා කෙටි කරලා. මොකද්ද? තමන්ගේ හිත ගැන වග බලා දකින කියන උත්තරයක් ආවා. තමන්ට හිතෙන තරමක් සිතුවිලි උපදින්නේ පුද්ගල සත්ව භාවයකින්මයි. සත්ව පුද්ගල භාවයකින් උපදින සිතුවිලි සත්ව පුද්ගල භාවයේ ඇත්ත දෙලා
හිතින් කියින් කිරින් කෙරුවොත් මම පංච උපාදාන ස්කන්ධිත උපාදානවයි ඉන්නේ කියලා අපි එයා දන්නවා. හිතට සිතුවිල්ල පිළිගෙනකොට තීරෙන සිතුවිල්ල ඇත්තටම කෙනෙක් මතක් වුණා කියන තැනකින් හඳුනගෙන ඒකට තමන් ප්‍රතිඋත්තර දෙන්න දැඳුනොත් ඒ අරමුණ ඔයම යට කෙරුවා. ඒ කියන්නේ බොරුව තමන්ව යට කරනවා. තමන්ව කොහොම හරි හිතින් කියින් කියින් කල්පවන්ද කරවන්න පෙළඹුවා. ඒකෙම උපාදාන කෙරුවා. උපාදාන වුණොත් ඇති වෙනවා මොකද? භවය. භවය ඇති වෙනකොට නිරෝධයයි. එයා දන්නවා දැන් වෙනදට වඩා වෙනස් තැනක් තියෙනවා. එයාට භූමියක් තියෙනවා උපදින අරමුණ උපාදාන නොවෙන්න. වෙනදට ක්‍රමයක් තිබුණා. මොකද්ද? හැම රූපයක්ම සතර මහා ධාතුයේ උපාදාය රූපයි නම් තියෙන්නේ. පුද්ගල භාවයට තියෙන දේ මනෝමමයි විතරකයක්මයි කියලා හඳුනගත හයියක් යන්නේ ජීවිතේට. අර සත්‍ය තමයි ඒකම හයිය. කොච්චර දරුවෝ ඉන්නවා, දෙවිඳ ඉන්නවා, මාත්‍යා ඉන්නවා, මිනිස්සු ඉන්නවා, නැහැ යාළු ඉන්නවා කියලාමයි කියන්නේ. නමුත් එයා දන්නවා රූප තිබුණා නම් තිබුණේ තියෙනම නම් තියෙන්නේ හැම රූපයකම අනාත්ම වූ පැවැත්මක් තියෙන්නේ කියලා දැක්කහම ඒක එයාට හයිය. ආපහු අතීතෙට ගිහිල්ලා බලන්න ඕනේ, අනාගතෙට ගිහිල්ලා බලන්නත් ඕනේ, ඇහැට පේන රූපයක් කන්නලා කන්න බලන්න ඕනේ, කනට ඇහෙන රූප කන්නලා කන්න බලන්න ඕනේ. හැම රූපයකම ඇත්ත එකමයි. එහෙනම් මේ හැම රූපයක්ම සත්‍ය පුද්ගලයේ කියලා පෙන්වල සිහි කරන ගතිය තියෙන්නේ මනෝමයයි. කියන මේ උත්තරය යා සම්පතක වුණාම එයා සතිපට්ඨානයේ අත්දැකීම විතරයි මාර පරාජයට උපකාර කරලා තියෙන්නේ. ඒ කියන්නේ උපදින සිතුවිල්ල ඇත්ත වෙලා ඒකට හිතින් කියින් කිවින් කරවන්න පොළ ඕගොල්ලෝ පෙළඹුවොත් ඕගොල්ලෝ පෙළඹුණොත් ඔගොල්ලෝ උපාදාන සහිතයි භවය හැදෙනවා නිවන පෙන්නේ ජරා මරණයට ගහගෙන යනවා මායාවේ වටපිට අවුලක්. නමුත් හිතට යම් කිසි අරමුණක් සිහි වෙනකොට සිහි වෙන අරමුණ සතිපට්ඨා නේද හිත කියලා මේ රූපයේ සතර මහා ධාතුයි කියලා බැලුවොත් නැත්තම් විතර්කයක් තිහි වෙනකොට මේ විතර්කයද අනිත්‍යයි කියලා හෝ බැලුවොත් මේ විතර්කය අනාත්මයි කියලා හෝ බැලුවොත් නැත්තම් මේ සිතුවිලි මාත්‍රයක් උපදිනව නේද කියලා හෝ බැලුවොත් හැබැයි හොඳට තේරුම් ගන්නට ඕනේ උපදින සිතුවිල්ලට ඇයි අනිත්‍යයි කියන්නේ. දැන් ඉස්සෙල්ලා දැන් යමක් සිහි වෙනකොට ඉස්සෙල්ලා සිහි වෙච්ච එක නැහැ. සමජීවී යමක් සීලවලට දැන්නේ සීලයේ තියෙද? නැහැ. එහෙනම් දැන් කොච්චර ඇත්ත කරගෙන ආවත් සමජීවී මොකක් කර සීලවලට මේ සිද්ධියක් ඇත්ද? එහෙනම් ඒ ඇත්ත තේ කරලා හෝ අනිත්‍යයි කියනවා. එහෙම නැතිනම් සත්ත්ව පුද්ගල භාවයේ සිහි කරගෙනම රූප උපන්නා. සතිපට්ඨාන වර්ධකින් වඩු වර්ධකේම තියෙනවා. එහෙනම් පුද්ගලික රූපතියෙන්ද බැ තියෙනවා නම් හැම රූපම සතර මහා ධාතු කියලා ඒ ඇත්ත හොතු ඉහි කරගත්තා. නැත්තම් මේ හිතේ පහළ වෙච්ච සිතුවිලි මාත්‍රයක් නේද කියලා ඉහි කරගත්තා. නැත්තම් මේ හිතින් ඉහි කරගත්ත විතර්ක මාත්‍රයක් නේද කියලා ඉහි කරගත්තා. මොන විදියකට හරි සිහිලෙන නිමිත්තට ඔගොල්ලෝ කුමන හෝ ධර්මතාවයක් හිතුවොත් ගොඩ යන්න පුළුවන්. ඇයි මේ කොහොමද ගොඩ යන්නේ? අපි කියමු උපදින උපදින සිත්තිල්ලේ සත්ව පුද්ගල භාවයක් නැති අනාත්මයද බැලුවා කියන්නේ. එහෙම නැත්නම් උපදින උපදින සිත්තිල්ල අනිත්‍යයි කියලා බැලුවා කියන්නේ. එහෙම නැත්නම් උපදින උපදින සිත්තිල්ල ඇත්ත නොවන විදිහට සතර මහා ධාතු කියන උපාදාය රූපය කියලා බැලුවා කියන්නේ. ඇයි එහෙම බලන්නේ? බැලුවම නිවන් දකිනවා.
හිතට මතක තබා ගන්න ඕනේ. මේ විදිහට බැලුවොත් ඒක උපාය. එයා දන්නවා එන රූපය අනිත්‍යයි කියලා මම බලනකොට ඒ රූපය ඇත්තම හිතින් කියින් කියින් කරන්න මම ඉඩ දීලා නැහැ. මේ උපාය. එහෙම මේ රූපේ අනිත්‍යයි කියන එක සිහි කරගන්න බැරි වෙච්ච ගමන් මේ රූපය ඇත්ත කරලා ඔගොල්ලෝ හිතින් කියින් කියින් කරන්න පොළඹවන රාග දේශම ඇති කරවන්න පොළඹවන. ඒ කියන්නේ උපාදාන කරනවා. ඒ මොහොත භවය හැදෙනවා කියලා ඔගොල්ලෝ දන්නවා. ඉතින් උපදින උපදින අරමුණක උපාදාන වශයෙන් හැතිරෙන්නේ නැති වෙන්න. උපාදයක් හැටියටයි ඔගොල්ලෝ අරමුණක් සිහි වෙනකොටම මේ චිත්‍රින්ද අනිත්‍යයි කියලා බලනවා. නැත්තම් මේක චිත්‍රින්දක් කියලා හදලා ගන්නවා. තාම එන්නේ දෙතර සිහුණා, දරුව සිහුණා කියලා නෑ. දෙවනුවක් ඔගොල්ලෝ ප්‍රායෝගික වුණොත් හුරු වුණොත් ටිකක් හරි මේක විතර්කයක් බව හඳුනා ගන්න, චිත්‍රින්දක් බව හඳුනා ගන්න. ඒකේ ලැබෙන ලාභය, ලැබෙන වාසිය මොකද්ද? අපේ නිවන්තකෙනෙ හින්දා නෙමෙයි. මේ ආධ්‍යාත්මික පැත්තෙන් ඒකට හිතින් කියින් කියින් වශයෙන් සම්බන්ධ වෙන්නේ නැහැ ආරමුණට. සිහි වෙන ආරමුණ වෙනම එකක්. දැකපු දේ සිහි කරගන්නවා. හිතේ හැකියාවක්. භයානකමදී උතන සිහිය පිටුව ගන්න බැරි වුණොත් ආධ්‍යාත්මික පැත්තෙන් හිතින් කියින් කියින් කරලා ඔබළු දෙවුනට සම්බන්ධ වෙනවා. මේ සතිපට්ඨාන ප්‍රධානම ලක්ෂණය මොකද්ද? කායි කායන් පස්සේ විහෙරති ආත්මි සම්පෝඥාන සතිමා විනීය ලෝකී අභිජාත වසං. ලෝකී කියනකොට පංචීපදන ස්කන්ධ ලෝකී. මේ හැම කෙනෙක්ම හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියලා තමන්ට සිහි වෙන තැන ඔය සිහි වීමට හේතු භවය. ඒ කියන්නේ මෙහෙම අය මෙහෙම දේවල් තියෙනවා කියන ගතිය හින්දායි ඔහුට සිහි වෙන්නේ. සිහි වෙනකොට ඒ සිහි වෙන හැම අරමුණක් ගන්නම අපි බොහෝ වෙලාවට ලෝභය හෝ ද්වේෂය කියන කාරණා දෙක ඇති වෙන තත් හිතල තමයි අතාරින්. ඒ කියන්නේ එතකොට උපාදාන සහිතව යටහැරෙන. ඒ උපාදාන සහිතව ලෝභ ද්වේෂ දෙක මට්ටමට හිතල අතාරින වාරය ගානේ විලාසින පාඩුව දකින්න. මොකද්ද? දැකපු අහපු හැම දෙයක්ම තියෙනවා 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 කියලා නිරායාසයෙන් තමන් තුළින් දැන ඇල්ලෙනවා. හිතට පහළ වෙන හැම දෙයක්ම ඇත්ත කරගෙන හැදිරෙන මානසික මට්ටම ඇති තා ඒ ඇත්ත කරගෙන හැදිරෙන මට්ටම තමයි කියන්නේ උපාදාන වශයෙන් පංච උපාදානස්කන්ධ උපාදානයි කියලා. ඒ හැදිරෙන තා භවයේ නැති වෙන. භවයේ නැති වුණොත් තියෙන දෝෂය, භවයේ තිබුණොත් තියෙන දෝෂය මොකද්ද? හටගත්ත දේ නිරුද්ධයි කියලා අසංකප්පිත හිත නැමෙන්නේම නැහැ කවදාවත්. නිවන් දකින්නේ නැහැ මම. ඇක්ටි වෙච්ච හැම දෙයක්ම ඔගොල්ලෝ අහකට යනකොට නිරායාසයෙන්ම උත්සාහය ඕනේ. ඉබේම දැකපුවාපු දේවල් එතු වෙනවා. ඇයි? හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියන එක නොදකීම විද්‍යාව ලවිතියද? අවිද්‍යාව ප්‍රත්‍යක සංස්කාර වලට දැකපු අහපු දේවල් ඇති බවට සමාතුල රැඳෙන්න අවිද්‍යාව කියන එක ප්‍රත්‍යය. එහෙම නිමිති තිබුණොත් අවිද්‍යාව සංකාරට ප්‍රතිම සංකාරණ කියන ප්‍රත්‍යය නැහැ. ප්‍රතිසන්දි විඥානය නැවත මේ වගේ කයක් අවිඥාන කරගෙන ඉපදෙන එක නතර කරන්න බෑ. නිවන් නොදැක්කු තියෙන දේ තමයි මොකද්ද? විද්‍යාව පහළ නොවුණු අවිද්‍යාව ඉතුරු වෙනවා. අවිද්‍යාව කියන්නේ හටගත්ත දේ නිරුද්ධ නැතර පෙනෙන්නේ. අවිද්‍යාව තිබුණොත් හටගත්ත හැම දෙයක්ම ඇති බව තමන් තුළ ධර්ම නිමිති රැස් වෙනවා. එහෙම තිබුණොත් නැවත මේ වගේ ප්‍රතිසංයෝගයෙන් කායකට පැමිණීම නවත්තන්න බෑනවා. ඉපදීම වෙනවා. ඉපදීම තිබුණොත් ජරා මරණ ශෝක පරිද දුක් දුන්නසුලින් ජීවිතේ රාදු නැහැ. ජරා මරණ දුක් නැති වෙන්න නම් ඉපදීම නැති වෙන්න වෙනවා. ඉපදීම නැති වෙන්න නම් කර්ම නැති වෙන්න වෙනවා. කර්ම නැති වෙන්න නම් අවිද්‍යාව නැති වෙන්න වෙනවා. අවිද්‍යාව නැති වෙන්න නම් මොකද? විද්‍යාව උපදින්න වෙනවා. යම් කිසි සංවේදන සම්බන්ධතා නිරෝධම යම හේතු ප්‍රත්‍යයෙන් හටගත්තන සියල්ල හේතු නැතිව නැති වෙනවා කියන විද්‍යාව උපන්වනවා.
විද්‍යා උපාදෝ අවිද්‍යා නිරෝධ. එතනට අවිද්‍යා නිරෝධ. අවිද්‍යා නිරෝධ සංකල්පත අකර නිවන් දැක්කොත් ජරා මරණ දුක නිරෝධයේ සාක්ෂාත් වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා. උපදීම නැති වෙනවාමයි නිවන් දැක්කොත්. නිවන දකින්ද තියෙන හොඳම සාක්ෂිය එකම ක්‍රමය. තමන්තුල තියෙනවා ඉන්නවා කියලා හිතන කෙනේ බලය තියෙනවා. අද දෙවෙනිත් එහෙමද? නිවන දකින්ද බැරි වෙච්ච ලාසන්නම ළඟම කාරණාව බලමු. මොකද නිවන දැකපු නිසා භවය හැදුනේ. එහෙනම් භවයට ආසන්නම කාරණාව නිවන නැතිකම. නිවන නොදැකීමට හැදුණු භවයෙන්ම නිවන. ඒ භවය අතහරින්න නම් ඔබලන්ට වෙනවා උපාදානය නැති ලෝකයේ ඇත්තම නොවෙන්න වෙනවා. කාම ලෝකයේ ඇත්තම වෙන තාක්. කාම ලෝකෙ කවදාවත් මිදෙන්නේ නැහැ. හැබැයි ඔබලන්ට කාම ලෝකයේ ඇත්තම තියෙන එක chance එකක් දින ඉක්මනට මිදී ගන්න. කාම ලෝකෙ ඔබලන්ට ඇත්තම තියෙන සිතුවිලි මාත්‍රයක් පුදු විතරයි. පාටිවි ධාතුව තුල නැහැ ඔබලෝ දකින්න සජීවී ඇත්ත පුද්ගලයා. ආපෝතිජු වායු තුල ඔය හිතන ආත්මයක් හෝ පුද්ගලයා නැහැ. ස්පර්ශයෙන් උපදින වේදනා චෛත්‍යිකයේ සත්‍ය පුද්ගලෙක් නෙවෙයි. ස්පර්ශයෙන් උපදින සංඥා චෛත්‍යිකයේ සත්‍ය පුද්ගලෙක් නෙවෙයි. ස්පර්ශයෙන් උපදින චේතනා චෛත්‍යිකයේ සත්‍ය පුද්ගලෙක් නෙවෙයි. ඔය නාම රූප දෙක නිසා උපදින විඥාන හේතු ප්‍රත්‍ය සත්‍ය පුද්ගලෙක් නෙවෙයි නිසා ස්කන්ධ ටික අනාත්මයි. හේද අනාත්ම හේතු ටිකක් නිසා කියන සත්‍යයක් කියන නිසා ඔබලන්ට කාමයේ සජීවීව තියෙන්නේ කිලිස් විතරක මාත්‍රයක් තුළ පමණයි. ඒකයි අපි සතු ඕගොල්ලෝ සතු එකම වාසනාව අද දවසේ ස්කන්ධ ටිකක් එකම කාමයේ ඔබලන්ට ඇත්ත වෙලා තිබුණා නම් මෙදී ගන්න ඔය රූප ටිකම අයින් කරන්නේ ඒකදී. නමුත් ඒ තුළ කිසිදු විස දෝෂයක් තැවරිලා නැහැ. ඒ ටිකේ ඇත්ත නොදන්නා කම නිසා මුළු ලෝකෙම ඇත්ත කරගෙන පහළ වෙන විතර්ක ටික හඳුනා ගන්න පුළුවන් වෙනවා. හඳුනා ගන්න පුළුවන් වෙනවා උපාදානය ඇතරෙනවා. නමුත් ලෝකෙට අපහසුම තමන් තුළ පහළ වෙන විතර්කයේ විතර්කයක් කියලා බලා ගන්න බෑ. සතර මහා ධාතු බදාගෙන තියෙන හිතේ පහළ වෙන විතර්ක. දරුවා කියලා අදහස මේ දැන් තමන්ගේ සිටේ මේ මොහොතේ උපන්න සිටිනී මාත්‍රයක් විතරයි. නමුත් ඔබට ඔබේ සිටි ඇති වෙච්ච සිටිවිල්ල බලාගන්න ඉඩ දෙන්නේ අවිද්‍යාවෙන්. ඒ සිටිවිල්ල බාහිර සතර මහා ධාතු රූපෙට තරව බදාගෙන නැමිලා තියෙනවා. ඔක්කත් නාම රූපන් කියලා කියන්නේ රූපෙට නැඹුරු වෙලාමයි තියෙන්නේ. භවයට නැඹුරු වෙලා ඉන්න දරුවම තියුණා කියලා තැනකින් තමයි කියන්නේ. ඒ සිටේ උපදින විතරක්කයේ සිටේ උපදින විතරක්කයක් බවට හඳුනා ගන්න පුළුවන් මට්ටමට එන තාක් විතරයි අතිශයින් දුෂ්කර කාලවකවාන තියෙන්නේ. ඒ ටිකේදී පොඩ්ඩක් වෙහෙසෙන්න වෙනවා. මොකද මේ පුද්ගලික කියලා හිතන එක මට බාහිර සතර මහා ධාතුනේ කියලා පෙන්වන්න හෝ නැත්තම් මේ සිතිවිල්ලක් නේද මේව සීකරනකොට දැකපුගේ නිරුද්ධයි කියලා හෝ නැත්තම් මේ සිතිවිල්ලද අනිත්‍යයි කියලා හෝ සිතුවිලි භාවිතා නොකොට භාවිතාන සිතිවිලි වලට තමන් ප්‍රතිචාර දක්වන ක්‍රම අඩු වෙන වැඩ පිළිවෙලක් මොකක් හරි එකක් ඔබලට කරන්න වෙනවා. එහෙම කළොත් ටික දවසක් යනකොට වේගෙන්ම සතර මහා ධාතු බදාගෙන ඉන්න ගතිය අඩු වෙනවා. පහසියෙන්ම මම මටම මේ සිතුවිල්ල උපන්නා. තමම මේ සිතෙන් සිතුවිල්ල උපද්දවා ගත්තා කියන එක හඳුනා ගන්න පුළුවන්. කිසිදු හේතක් නැති එතකොට උපදින උපදින විතරකේ අනිත්‍ය බලන බලන ගානේ අනිත්‍යකතර සතුටක් අනික ප්‍රමුඛිත භාවයකට ඇවිල්ලා. අන්න ඒ විදිහට උපදින උපදින විතර්කයන්ගේ අනිත්‍ය බලන මට්ටමටපත් වුණාමයි පංච
පංච උපාදාන ස්කන්ධයට උපාදාන වෙන්නේ නැහැ කියන ගතිය තමයි තුනේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙම වෙනකොට අනිත්‍යලා දී උපාදාන හැදෙන්නේ විදියන්නේ අද වෙනවා. භවේ නැති වෙනවා භවේ නැති වුණාම ඒක පේනවා කියන එක ප්‍රාර්ථනාවක් නෑ. දවස පුරාම වැඩ කටයුතු නම් එක පැය භාගයක් ඕගොල්ලෝ තමන්ගේ සිතුවිලි හඳුන ගන්න මහන්සි වෙන්න. පැත්තකට වෙලා පැය භාගයක් ඉන්නවා. ඉන්නකොට පැය භාගය ඇතුළත මොන තරම් ශේෂ්ත්‍රයක් තුල කර්ම කරන මනස සිහි කරයිද? තමන් හොඳ හැකියාවෙන් ඉන්න මේ කිසිදු පැය භාගය ඇතුළත කිසිදු විතර්කයකට මාව යට කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ කිසිදු විතර්කයක් ඇත්ත කරගෙන හිතින් කියමින් කරන්නේ නැහැ. තමන් දන්නවා විතර්කයේ දිනුව මම පරාද වුණා විතර්කයේ ඇත්ත කරලා හිතින් කියමින් කෙරෙව්වොත් එයා දක්ෂයි මම දුබලයි මාව තෙලඹුව මොන විදිහකට හරි. හැබැයි මේ පැයභාගයේදී උපදින උපදින හැම විතර්කයක මේ සිතුවිල්ලක් මේක සිතුවිල්ලක් හැදෙන්නේ. මේක අනිත්‍යයි කියලා. මේක අද අනාත්මයි කියලා. මෙහෙම සකෙද්දී දැකපුදී නිරුද්ධයි කියලා කුමන හෝ උත්තර දිවි හිටියෝ. ඒ පැය භාගේ ඔබ උපාදාන වශයෙන් හැසිරුණා. ඔබ පොඩ්ඩක් භවෙන් නිවි කළා. ඔබ පොඩ්ඩක් හටගතදී නිරුද්ධ වෙනවා කියන එක දකින තැනට සතුටු කළා. පැය භාගයක් තමන්ගේ මනස දිහා බලාගන්න පැය භාගය ඇතුළත උපදින විතර්ක දැන් දෙපැත්තක් තියෙනවා. උපම් උපම් විතර්ක යට කර කර ජීවත් වෙනවද උපම් උපම් විතර්ක වල යට වෙවි ජීවත් වෙනවද කියලා ක්‍රම දෙකක් තියෙනවා. උපම් උපම් විතර්ක යට කර කර ජීවත් වුණොත් ඒකාන්ත නිවන් දැක හැකි බුදුරජාණන් වහන්සේ කියනවා. උපම් උපම් විතර්ක වලට යට වෙවි ජීවත් වුණොත් ඒකාන්ත සතර මාර්ගයකට පැත්ත. මේ පය භාගය ඇතුළත මම බුදුරජාණන් වහන්සේට වැඩි විය අවනත වෙනවද මාර්ගයට වැඩි අවනත වෙනවද කියලා තමන්ටම යොදන්නේ. ඕනම කෙනෙකුට ප්‍රායෝගිකව කරන්න පුළුවන්. හැබැයි තමන් ගාව අවියාවද වැඩි වෙච්ච තරමට මාර්ගයක ෆයිට් කරන්න පුළුවන්. දුහු තියෙනවා නම් නීතල තියෙනවා නම් කලු තියෙනවා නම් හෙලි තියෙනවා නම් මේකේ බැලුවොත් මේකේ බැලුවොත් මේක. ඒ වගේ ස්කන්ධ ගැන ධාතු ගැන ආයතන ගැන වැඩිපුර දැනුමක් තියෙන්න තියෙද්ද උපදින විතර්කේදී යට නොවි ඒ විතර්ක ඒ ඇත්තෙන් දෙන්නල ඕගොල්ලන් මේ නිමිති යටතට ඇති. නමුත් ඕගොල්ලෝ ගාව ආවුද අඩු වුණොත් අතේ බලින්ම තමයි සටන් කරන්න වෙන්නේ. ඔය ධර්ම නැති වුණොත් වීර්ය බලින්ම තමයි ඕගොල්ලන්ට අරමුණකට නතු නොවී ඉන්න වෙන්නේ. ඒක විහිදි වෙන්නේ නැහැ. මෙන්න මේ කියන තැන විතරක් වග බලා ගන්න අරකින් දේශනේ ඔක්කොම හදනවා. උපදින උපදින හැම විතරකයක්ම අනිත්‍යයි කියලා බලන්න. තව වර්තමාන වන කියනවා නම් අනිත්‍ය නැ අනිත්‍යයි කියලා හරි කමක් නැහැ බලන්නකො. එහෙනම් හිතන දේ නෙමෙයි ඇත්තටම තියෙන ප්‍රශ්නේ. ගොඩක් දෙනෙක් හිතනවා අද මම කියන කොට අපේ පින්වත් සමහරය අනිත්‍යයි කියන දේ අනිත්‍ය හැටියට බලන්නේ නිවන ගහන්නේ කියන එක වචන කිව්වෙ නැහැ. ඕනනම් උපදින උපදින විතර්කයට අනිත්‍යයි කියලා හිතන්න. නැත්තම් අනිත්‍යයි කියලා හිතන්න. නැත්තම් ආස්වාදයක් නැහැ ආදීන වැඩි කියලා හිතන්න. කමක් නැහැ හිතන්න. ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්තම් මේක සතර මහාධාතුයි කියලා හිතන්න. මේක සිතුවිල්ල කියලා හිතන්න කියන්න පුළුවන්. හැබැයි විතර්කයට යට වෙන්නේ නැති වෙන්න මේ මොන විදිහකට හරි කළොත් හොඳට දන්නවා මේ කරන්න උපායයක්. ඔතනින් නිවන් දකින්න දෙන්නේ. මොකක්ද මේ? මෙහෙම උපදින උපදින විතර්කයට ප්‍රතිඋත්තර වශයෙන් මේ විදිහට මම කරද්දී ඒ හැම නිමිත්තක්ම ඇත්ත විලා රාග දේශ මොහ වශයෙන් විතන්ද තියෙන ඉඩ නතර කරලා මේ කියන්නේ. උපාදාන වශයෙන් නොගණ්ඩයි මේ වෑයම කියලා දන්නවා. අනිත්‍යයි කියලා බැලුවා නම් මොහ උපදින සිතිවිල්ල අනිත්‍යයි කියලා බැලුවා නම් මොහ දුකයි කියලා බැලුවා නම් හෝ නැත්තම් අනාත්මයි කියලා බැලුවා නම් හෝ තමන්ගේ නෙමෙයි කියලා බැලුවා නම් හෝ මේකේ මම නෑ කියලා බැලුවා නම් හෝ උතින් නිවන් දකින්නේ නෑ. එහෙම බැලුවා නම් බැලුවා මොකටද? එයා දන්නව හොඳට
මේ විදිහට සිහි වෙන නිමිත්ත බලන්න පෙන්වන්න බැරි වෙන හැම වෙලාවකම නිමිත්තෙන් තමන්ව යට කරනවා කියලා දන්නවා. නිමිත්තෙන් තමන්ව යට කිව්ව වෙන්නේ කොහොමද? ඒක ඇත්ත කරවල තමන්ව ඇත්තම කෙනෙක් දෙයක් හැටියට හිතින් කියින් කියින් වලට පොළඹවලා. තමන්ට දුක හෝ සතුට එන්න තමන්ව අරගෙන ගිහින්ලා ඇති. ලෝභ දේශ දෙක තමන් තුළ නිර්මාණය කළ අවශ්‍යතාවය තමන්ව ගෙනෙන්නේ. ඒකට ඔය මත්තමත ඔය විදිහට ඉන්නකතයි උපාදාන වෙන්නේ කියලා එයා අහලා තියෙනවා. උපාදානේ දෝෂය අහලා තියෙනවා. එතකොට භවය හැදෙනවා. දකින අහන හැම කෙනෙක්ම හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියන වටපිටාව තමන් තුළ හැදෙනවා කියලා දන්නවා. භවේ දෝෂය රකින්නවා. භවයේ තිබුණ නිවන අසංසතේ තියෙන හටගත් හැම දෙයක්ම නිරුද්ධයි කියලා. ඇහැ නිරුද්ධ වෙනවා. දැක්ක ප්‍රවෘත්ති නිරුද්ධ වෙනවා කියන එක තේරෙන්නේ නැහැ. නිවර්ත දැක්කොත් ඇති බවට කර්ම නිමිති පාපක් වෙනවා කියලා දන්නවා. කර්ම නිමිති තකස් තුන නැවත ප්‍රතිසන්දි වශයෙන් යන්න වෙනවා කියලා දන්නවා. ප්‍රතිසන්දි වශයෙන් කිව්වොත් ජරා මරණ දුක සතර අපාය හිස් නැහැ මගේ ජීවිතේ කියලා දැක්කම. ජරා මරණ දුක සතර අපාය මගේ ජීවිත නොවෙන්න නොයිපදෙන්න ඕනේ. නොයිපදෙන්න කර්ම නිමිති නැති වෙන්න ඕනේ. කර්ම නිමිති නැති වෙන්න නම් හටගත්ත හැම දෙයක් ඇහැ පරිහරණය කළා ඉතුරු කරගත්තේ නැහැ. රූපේ බැලුවා හැබැයි ඉතුරු කරගත්තේ නැහැ. හටගත්ත දේ නිරුද්ධයි කියන තැන බලන්න බෑ. දකින මට්ටම සම්පාදනය කරගත්තා. කණ්ණාඩියට එගුණාම අහකට යනකොට ඡායාව නැති වෙනවා කියන එක දකින්න විහසක් ඕනේ නැද? අපි හිතලද කරන්නේ? නැති වුණා කියලා මෙනෙහි කරනවද? සම්මර්ෂණය කරනවද? එළබසිනවනේ. මේ රෝදේ සාක්ෂාත් වුණා කියන්නේ ඔගොල්ලෝ මෙහෙම ඇහෙන රූපයක් බලලා අහකට යනකොට දැන් මේක ඉතුරු නැතුවම නැති වෙලා කියන එක එළබසිනවයි මම. මේ මනස හැම වෙලාවෙම නිවනට නැඹුරුවමයි පවතින්නේ. මහණෙනි ගංගා යමුනා සරබු අජිරවති ගංගාව පෙරදිගට හැරලා පෙරදිග නැන්න පෙරදිගට බාරව පවතිනාත්මේ මහණෙනි ආදර්ශංග මාර්ගේ නිවර්ත හැරලා නිවර් නැඹුර නිවනට බාරව පවතිනවා. එයාගේ මනස හැම වෙලාවෙම නිවනට නැඹුරුලා තියෙනවා. අද ඔයගොල්ලන්ගේ මනස වරණඹුරුලා තියෙනවා. සසරට නැඹුරුලා හටගත්තදී නිරුද්ධ වෙනවා කියලා කියන්නේ ඇති බවට කියනවා. සසරට හැරලා සසරට නැඹුරුලා සසරට බරවයි තවද. නිවනට හැරලා නිවනට නැඹුරුලා නිවනට බරව පැවතුනොත් මොකද වෙන්නේ? නිවන් දකින්නේ ඇයි අපි මොකටද? මොකටද නිවනේ අවශ්‍යතාවය? ඈ? කර්ම දෙකකට නැවත ඉපදලා ජරා මරණ දුක ඇති නොවෙන්න. නැවත ඉපදීම නැති කරන්න, ඉපදීම නොවි ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න. අද මේ ජීවිතයේ විඳින බෞද්ධකේ නිදහස් වෙන්න. අම්මා තාත්තා දුව පුතා අයියා කියලා දැන පොය ගහගත්ත අය එක්ක රණ්ඩු කර කර හිතෙන් ඉන්න තේස්ස කළාද කියනවනේ. ඔය ටික නිර්මාණය වෙලා තියෙන කෙලෙස්. නිවන දැක්කොත් අද දවසේදී භව දුක නැති වෙනවා. මේ කාම භවයේ විඳින දුකෙන්ම ඔගොල්ලෝ මිදෙනවා. ඒකම ඒ නිවනෙන්ම අනුපදේස නිර්වාණයද ඕකට කියන සෝපදේස නිර්වාණ ධාතුව කියලා. මේ නිවන දැකපු නිසා ස්කන්ධ ඉතිරිය සහිතවම භවයෙන් මිදිලා ලෝකෙන් මිදලා ජරා මේ දරු මම මොන පුරන්ගේ ප්‍රශ්න ගැටවලු මිදිලා. හැබැයි ඕගොල්ලන්ම කිසිදු වෙහෙසක් නැතුව ඉඳන් අයින් කරලා තියෙනවා. අපි කියමු ඔබතුමාට දරුවෙක් ඉන්නවා. දරුවට බොහෝම දෙන්නේ හතර. ආදර ඒක තමයි සුපහරි. මේ ඔබතුමා පැය භාගයයි විතර්ක ටිකට යට නොවෙන්නේ. අපි කියමු දැන් ඔය දරුවව බලෙන් ඇදලා දාන මේ මගේ දරුවා නෙමෙයි කියලා මේ දරු තණ්හාව තමයි නිවන් දකින්න තියෙන එකම බාධාව. ඔබ මගේ දරුවා නෙමෙයි කියලා එළවුවා කියලා නිවන් දැක හැදෙන්නේ. අනික බලෙන් දරුවා අහකට ගත්තොත් අහකට යන්නේ කියත ඕන්නේ ඕන්නේ දරු ඌහිද තමයි සතර නිදෙන්නේ කියලා මම යන්න ඕනේ කියලා ඔබතුමා කැලේට ගියත් අර කෙනෙ හැදෙන නිසා තමයි නිදෙන්නේ කියලා බලන්නේ. ඒක දුකක් පීඩාවක් නෑ. නමුත් ඔබතුමාගේ හිතේ උපදින විතරකිය අනිත්‍යයි කියලා බලනකොට දරුවේ වෙන් කිරීමේ දුක එනවනේ. අද ඔබතුමා දන්නවද දරුවා ඔබෙන් ජීවත් වෙන කිසිම රිදීමක් නැතුව ඉඳපොත් ඒක වෙනවද? එයා
නිවන් දැකපු නැති කෙනෙක් නම් එයාට තියා ඇතුළු කිරීමේ අයිතිය ඉක්මු කරන්නේ. ඔබ දරුවගේ නියමයක නිකන් නෙමෙයි දරුවට තියා ඇතුළු කිරීමේ අයිතිය ඉක්මු කරමින්ම ඔබ දරුවගෙන් නිදෙනවා. දරුවා කියන සංයෝගයෙන් බැඳීම නිදෙන උත්තර කියන්නේ බැඳීම මාත්‍රයි. කිසිදු වෙනසක් නැහැ. ඒක ලැබෙන අවස්ථාව තමයි ඔබතුමා දන්නවා කෙලෙස් තියෙන කාලේ මට ලෝකෙ ඇත්ත වුණා වගේ. තාම එයාට මම තාත්තා කියලා කියනවා කියලා දන්නවා. ඒ හින්දා මොනවා හරි දෙයක් කිව්වොත් කිව්වොත් හිත රිදෙනවා කියලා දන්න හින්දා දුකට අත නැති කරුණාවෙන් උදව් කරන්නේ මම දුකේ මොනවද ඕනේ කියලා. හැබැයි ඒ වස්තු විදින දවසෙන් දර්ශනයක්වත් දෙන්නේ නැති තැනක තමයි. දර්ශනයක් කියන දු තමයි දුක නොවන දර්ශනයක් ඉඳගෙන ලෝකයාගේ දුකට පිහිට වෙන තැනකින් ජීවත් වෙනවා. ලෝකයා වෙනුවෙන් ජීවත් වෙනවා තමයි දුක් නොවන මනසකින්. හැබැයි එයාගේ ජීවිතේ දුක නොවන තැනකට ගියේ එයාව තමන්ටව තම රිද්දගෙන නෙමෙයි කියන එක මට තියෙනවා. මෙච්චර ආසාවෙන් පරිහරණය කරපු බඩු මුට්ටු දෙවල් දුවල් දුවාතරු ඔක්කොම එපා කියද්දී අඬද්දි කෑ ගහද්දි අයින් කරලා නෙමෙයි නෙමෙයි. එයා කලේ තමන්ගේ සිතේ උපදින සිතුවිලි මාත්‍රය දෙයක් ප්‍රඥාව වලට කියනවා. හදයි ශේෂ්ත්‍රය දන්න හොඳට මතක තබා ගන්න ඕනේ ඔබේ සිතේ ඇති වෙන සිතුවිලි මාත්‍රය දිහා සිහිය තබනකොට මෙන්න මේක අවශ්‍යම අවශ්‍යකමක්. පැය භාගයක් ඉඳගෙන ඉන්නකොට ඔබට සිතුවිලි ඔච්චරක් එයි. එක සිතුවිල්ලකට ඔබ අනිත්‍යයි නැත්නම් සිතුවිල්ලකට සිහිය යොමු කරනකොට මේක දෙකක් තියෙනවා. හොඳ දෙක මතකත බලන්න. එක තමයි ඒ සිහි වෙන රූපේ ඉදිරිපත් තියෙනවා. මොකද හැම රූපයක්ම සතර මහා ධාතුයි මහා භූතයයි උපාදායයි කියපැත්ත. ඔබ මේ රූපය ඇත්ත කර නොගන්න ඒ ඇත්ත ඔබට උපකාර වෙනවා කියන්නේ. ඒ කියන්නේ හැම රූපයක්ම සතර මහා ධාතුයි කියන උත්තරේ හින්දායි ඔබ මේක විචාරයෙන් නැත්නම් මේ රූපය සතර මහා ධාතුයි කියන තැනදී ඔබ ප්‍රතිඋත්තරයක් දෙන්නේ ඒ රූපයට පෙර රූපයක රූපවල ඇත්ත දක්වන සිද්ධියක්. දෙවොත ඒ රූපේ ඇත්ත දැකලා ඔබ මේ විදිහට කරන එකේ උපාදාන වෙන්නේ ඉඳී නැහැ. ඒ කියන්නේ ඔයා සිතුවිල්ල කනිෂ්ඨය බලනවා කියන සිද්ධිය තුළ ස්තන්ධ ටික පිළිසින දකිනවා සමුදය ප්‍රහාණය වෙනවා එහෙම ගිලා නිරෝධී සාක්ෂාත් වෙනවා කියන සිද්ධියම තියෙනවා කියන එක මතක තබා දරුවා කියලා සිහි වෙනකොටම වෙනකට කලේ මොකද්ද? එයාට වෙන ශේෂ්ත්‍රයක් තිබුණේ නැහැ. ඇත්තක් තිබුණේ නැහැ. බුද්ධ උත්පාද කාලයේ කියන්නේ දරුවා කියලා සිහි වෙනකොට දරුවා හැදෙන්න පිළියරන්න හිතින් කියින් කියින් කරන ශේෂ්ත්‍රය විතරමයි තිබුණේ. ඒ කියන්නේ පංච උපාදාන සංගිර උපාදාන වශයෙන් හැදෙන එකමයි තිබුණේ. ඒ හින්දා දරුවෙ ඉන්නවමයි කියන තැනකින් ඔළුව හැදෙන්න තමයි නතර වෙන්නේ. ඒ හින්දා දකින වාරයක් ගානේ දැකපු දරුවා ඉන්නවා කියන කරුණම එකතුනාමකට නිවන් දකින ශේෂ්ත්‍රයම අපයයි. ඔහොම ඉන්න ලෝකෙට තමයි ඔත්තන පොහෝ යන්තක් රූප තිබුණන් හැම රූපයක්ම සතර මහා ධාතුයි කියලා ඔගලන් පියාසසු ශේත්‍රයක් ගන්නවා. දැන් ලෝකෙට අලුතෙන් භූමියක් හැදෙනවා. දැන් ඕගොල්ලෝ මායයට පහර දෙන්නේ ওই භූමියේ ඉඳලා. ඒ කියන්නේ දරුවා කියලා සිහි වෙනකොට ඔගොල්ලෝ දන්නවා මේක දෙකක් ඉගෙන ගන්න තියෙනවා. පියාසතු භූමිය සිහි කර නොගත්තු සිහි කරගෙන ඒකින්දල මේ නිමිත්තට පහර නොදුන්නු මේ නිමිත්තට උපාදාන කරලා හිතින් කීම් කිති කරලා භවය ඇදලා ඔබ නිවන නැක් වෙනවා කියලා උගන්නලා තියෙන හින්දා ඔගොල්ලෝ සිහි දරුවා කියලා සිහි වෙනකොටම මට දරුවා කියලා හිතෙන්න තමයි මුගේ රතර මහදාසුනි කියලා බලන්න. ඒ පැත්තෙන් අපි පියාසතු පියාගේ මුරුමේ භූමිය තුලට වාසයට යනකොට ඒ ඇත්ත සිහි කරගන්නකොට මේ පැත්තෙන් වෙලා තියෙන මෙහෙම හිතනකොට වෙලා තියෙන එක විදිහට මොකද මේ නිමිත්ත ඇත්ත කරගෙන හිතින් කියින් කරන දේ කියලා. සිහි වෙනකොට අපේ ජීවන රටේ සතර මහා ධාතුන් කියලා හිතුවා කියන්නේ මොකද්ද? ඔයා ආධ්‍යාත්මික පැත්තෙන් කෙලෙස් ඇති වෙන තැන දක්වා
ඇලෙන ගැටෙන තැන් දක්වා සිතුවිලි වර්ධනය වෙන ක්‍රමයක් වෙනවා. දොර වහලා කියන්නේ. ඇයි මෙහෙම කරන්නේ කියන එකට තොරණ නෝන. මෙහෙම කරොත් උපාදානේ නැතිව බඳු නැති වෙනවා. තියනවා ඉන්නවා කියන දේ කපන්න අයින් කරන වෙන ක්‍රමයක් නැහැ. එතකොට ඇය භාගයක් නම් ඉන්නේ ඇය භාගය තුල ඔගොල්ලෝ උපදින උපදින විතරක් තමයි යට කර කර හිටියොත් දෙපැත්තක් තියෙනවා. මොකද්ද? අනිත්‍යත්‍ය තියෙන දෙපැත්ත. මායය යට කෙරුණු දෙපැත්තක් තියෙනවා. ඒ කියන්නේ උපදින හැම විතරකයක්ම පය භාගයක් තුළ ඇති වෙච්ච හැම විතරකයක්ම ඔයගලට ඇත්ත වුණා. ඇත්තටම දරුවා කියන්නේ ඇත්තටම ගෙදර තියෙන්නේ ඇත්තටම වැඩමුළේ දෙයක් තියෙන්නේ ඇත්තටම කන්දෝරුව තියෙන්නේ වුණොත් පය භාගේ එකක් සමාධි ත්‍රිස්කන්ධයේ ඇත්ත දැන නැතිකම ඉතරහන් තියෙනවා. දෙක උපාදාන විචකම එතකොට දුකති විදිහෙන් දකින්නේ සමුදය ප්‍රහණය කියලා නෑ සමුදය වර්ගද වෙනවා. ඒකේ ප්‍රතිපලයේ භවයේ ඒකේ ප්‍රතිපලයේ වෙන පෙන්නේ. උපදීන සය භාග මේ සය භාග ඇතුළත උපදීන හැම විතරකයක්ම ඕගොල්ලෝ යට කර කර හිටියොත් මොන උපාය කියලාද? අනිත්‍ය කියලා බලන හෝ දුකයි කියලා හෝ අනාත්මයි කියලා බලන හෝ මම නෙමෙයි කියලා බලන හෝ නිත්‍යයි කියලා බලන අනිත්‍යයි කියලා බලන හෝ අනිත්‍යයි කියලා හෝ ආස්වාදයක් නැහැ කියලා බලනවා ආදීන නැත්තේ කියලා බලනවා මොන විදියකට සතර මහා ධාතු කුමන හෝ උත්තරයක් අනිත්‍යයි කියලා දරුවෝ දුකයි කියලා දරුවෝ අනාත්මයි කියලා දරුවෝ ධම්මානුපස්සනා උත්තර දෙන්න සතර මහා ධාතුයේ කාය රතින් ප්‍රතින් උත්තර දෙන්න සිතුවිල්ලක් නැහැ කිව්වොත් චෛතසික තියෙන හිත තමයි මේ දැනුමක් නැහැ කිව්වොත් විඥානයේ හිත තමයි රූපය සතර මහා ධාතුන් කාය රතින් හිත තමයි දෙන්න බොහෝමත්මේ කරන්නේ එයා මොන තැනකින් හෝ උපදින විතරකයක ඔය විදිහ උත්තරයක් දුන්නොත් එයා කායම පස්නම් හෝ වේදන පස්නම් හෝ චිත්තම පස්නම් හෝ ධර්මම පස්නම් මේ සිහි කළා. එහෙම සිහි කළොත් මේ උපාදාන වෙන්නේ. එයා ධර්ම ඡය භාගය ඇතුළත තමන් දැන් තේස්ත දෙකක් ගන්නවා. ඡය භාගයක් මම ඉඳගෙන හිටියොත් මේ ඡය භාගයේ ඇතුළත උපදින උපදින සිතුවිලි වලට තමන් යට වෙවි ඉන්නවද උපදින උපදින සිතුවිලි යට කර කර ඉන්නවද කියන එක තමන්ම දන්නවා. උපදින උපදින සිතුවිලි වලට යට වෙවි හිටියොත් ඒකෙන් උපාදානයි එහෙමනම් පාවෙ හැදෙන හටගත් කියන විදිහට කියන්නේ නිවන් දැක්කේ නැ නිවන පිරෙන්නේ නැති වුණ ඒ කාන්තෙන් කර්ම රැස් වෙනවා කර්ම රැස් වෙනවා මතු ජරාමර හිට නැහැ කියලා ඔබ මේ තය භාගය ඇතුළත විතර්ක ටිකට යට වුණා කියලා කියන්නේ හිමිකාර ජරාමර දුකට හිමිකාරේ පුරා නතරුනේ කියන තැනම උගුරන. මේ තය භාගය ඇතුළත උපදින උපදින හැම විතර්කයක්ම යට කර කර හිටියෝ. උගුරනවා මම උපාදාන වෙන්න දුන්නා ඒක විතර්කයක්. මම දක්ෂ වුණා මායයට පහර දෙන්න. මේ තය භාගය. එකින් උපාදාන නොවුණු කම ප්‍රාදාන්න භවය කැපෙනවා ටික 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 භවය අඳුන භවය අඳුම ඔයාගේ මනස ඔයාගේ ඇස් දෙක ගේනවා අන්තගතදී නිරුද්ධයි කියන තැන දකින්න නිරායා කියන නිවන් දකින්න වෙන කිසිවක් එපා. ඔබ පවතින සිහිවෙන සිතුවිල්ල අනිත්‍යයි කියන දේ විතරක් දකින්න සිහි කරන්න එච්චරයි. හැබැයි අනිත්‍යයි සිතුවිල්ල අනිත්‍යයි කිව්වේ සිතුවිල්ල මම නෙමෙයි කිව්වේ සිතුවිල්ල කෙනෙක් නෑ කිව්වේ සිතුවිලි හිස් කියලා කිව්වේ උතුම් නිවන් දකින්න නෙමෙයි. හොඳට මතක තියාගන්න. ඔය උපායක් මොකේද? ඔය විදිහට බලනකොට තමන්ට ඇත්ත කරගන්න ඉඩ කියලා නැහැ. ඇත්ත කරගෙන සිතින් ජීවිතේ කරන්න ඉඩ කියලා නැහැ. එහෙම කරන්න ඉඩ දුන්නේ නැත්නම් මොකටද? හැම දෙයකම මොකක් හරි ලාභයක් තියෙන්න බෑනේ. කරන එකේ තියෙනමක් දැනගන්න තියෙන්න. හොඳයි. හැම සිතුවිල්ලක්ම ඇත්ත කරගෙන වාසය කරන්න මොකටද මම? එහෙම කළොත් භවය කැපෙනවා. හොඳයි. ඇයි මම භවය කපා භවය නැති කරන්නේ? හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා තේරෙනවා මට. ඇයි මම හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියලා මම බලන්නේ? ඇයි මම නිවන දකින්න හදන්නේ? එතකොට ඇති බවට කර්ම නිමිති සකස් වෙන්නේ. ඇයි මම කර්ම සකස් වීම නතර කරන්නේ? ඒ වුණත් ප්‍රතිසන්දි වශයෙන් නිඥානි දැකගන්නේ. ඇයි මම ප්‍රතිසන්දි නැති කරන්න හදන්නේ? එනම් ජරා මරණ දුක නැති වෙන නිසා ජරා මරණ දුක දුක කින්ද එම නිවන් නැති හදන්නේ.
කියලා උත්තරේ තියෙන්නේ එකින් එකට. මේක තමන් තුළම දැක්ම. අය මේක අදහන්න ඕනේ පැහැදිලි අවබෝධයක් තියෙන නිවන් දකින්න කියන එක. අය සංකල්පයේ සීලයක පිළිපද සමතකම තහනකින් හිත වඩවඩ නුවණින් බල බල එනකොට නිවන් දකී කියලා දැන් කියන්න ඕනේ. එයා දන්නවා නිවන කියන්නේ මේක නිවන් දකින්න කියන්නේ මෙන්න මේක අදමත පෙන්නේ මෙන්න මේ නොකෙන නිවන් දකින්නයි මම යන්නේ. එයා හොඳට දන්නවා අසංකතය කියන්නේ මොකක්ද කියන්නේ. අන්නේ අසංකත නිර්වාණ ධර්ම සාක්ෂාත් කරගන්න මේ වගේ සහේතුක ප්‍රතිපදාවක් තියෙනවා. හොඳට මතක තබා ගන්න මනස තුළින් සිතුවිල්ලක අනිත්‍ය බලනවාකින් තැනින් නිවන් දකින්න. හැම එකක්ම සහේතුක වෙන්නට ඇයි අනිත්‍ය බලන්නේ? කියන උත්තරේ අවශ්‍යයි. අනිත්‍ය බලන්න බැරි වෙන හැම වෙලාවකම විතරක් ඇත්තනවා. කිතියක් ගත්තාම අද ඉඳලා ඔබට ශේෂ්ඨ දෙකක් තියෙනවා. තනියම සැත්තකට වෙලා සිටුයි හිතෙන කොටම තමයි දකින්ද. මෙච්චර මම දුබලයි නේද මේ හැම විතරකේකම මාව යට කරනවා. මායයා මෙච්චර බව බලගෙන ඉන්නවා නේද කියලා ඔයගොල්ලෝ දකින්න. ඒ විතරක වලට උත්තර දී ගන්න පුළුවන් ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන් ඇත්ත දෙලක් තමන්ව හිතින් කියින් කියන දෙකට පොළඹ වෙන්නේ නැති තැනක තමන්ට පිට හිතින් පුළුවන් කම ටිකෙන් ටික තමන් තුළ හැදෙනවනම් ඒක තෝරන්න වෙනවා. මේ තමයි මතක් කරත් තියෙන්නේ නිවන හොරවා පුහිවත් යන තප ඕගොල්ලෝ තුළමයි නිවන් දැකීම හැකියාව තියෙන්නේ. නිවන රැහිලා තියෙන්නේ මෙන්න මේ වගේ වැරද්දෙන්. ඒ වැරද්ද අයින් කරගන්න මෙන්න මේ වගේ දේ. ඔයගොල්ලෝ පොඩක් ශේෂ්ඨ දුන්නේ සතිපට්ඨානේ අත්දැකීම පිළිතවල හැම රූපයක්ම අනාත්මයි නම් ආත්ම හැටියට නිත්‍ය හැටියට සැප හැටියට දැනෙන ඔක්කොම ටික එන්නේ කෙලෙස් ටිකක් පිටුතුල මනෝ විඥානය කියන එකම දැනකින් විතරයි. ඔන්නෙ දරතු බව විතරයි යොදන්නේ. හැබැයි හොඳට දුනු විතර ටික ළඟ තියාගෙන ඒකේ රූපේ ගැන දැනනවා රූපය ඇතුලේ හේතුව ගැන දැනනවා වේදනා සංඥා චෛතික ගැන දැනනවා ඔන්නේ දේවල් තිබුණ තරමට විතරක් යට කරගන්න පහසු. අනිත්‍ය ඇතුළු දුක් ඇතුළු අනාත්ම හිත අසුබ හැටියට බලන්න පුළුවන් ගැන ටික තියාගෙන ඉන්න. ඉතින් තමයි ඒක තමයි මට කියන දෙන්න වෙන්නේ. ඒ කාන්තෙන්ම මේ ටික කළොත් නොබෝ දවසකින් නොබෝ ලොබලන් විතර හම්බ කරගන්නවා. තමන් විතරක හඳුනා ගන්න පුළුවන් මට්ටමට එනකොටම ඔබළු භවයේ භාගයක් වෙනවා. එදාට ඔබ ආපහු ඉපදෙන දවසේ කිසිදු නිමිත්තක් නැතු නැති තැනක ඉඳලා රූප බලන ගියා නම් ඒ රූප දැක්කහම හිතුවත් කිව්වත් කළා නම් ආයෙත් ආපහු එනකොට ඔබට මනසේ රූප නම් තිබුණේ නැත්තම් ඒ කියන්නේ ඔබට සැප දුක් විඳලා වගකීම් මුකුත් ඒක තිබුණේ නැහැ ඒ ආයතන ඇතුළේ. ඔබ එක්ක ඒ ආයතන ටිකත් ආයතන ටික ඔබ එක්ක තිබුණේ නැහැ. ඔබ කියන්නේ ඔබ එකතුන්නේ ඔය කියන ඔය කතා කරන මේ පුද්ගල එකතුනේ ආගන්තුක කෙනෙක් උපයත්‍රේ දැකන්නේ. මේ හටගත දේ නිරුද්ධයි කියලා දැක්කහම ඒ ආගන්තුක කිවිස්තික ආපහු ආගන්තුක තැනටම යනවා. ආයත් ප්‍රභාසර මනසක තමයි ඒ මනස තුළ ඒ මනසේ කෝප නැහැ ඔබේ ඒ මනස. එදාට ඔබට අයිති ආයතන තිබුත් ආයතන වලට අයිති උපත් එකයි සුඛය අවශ්‍යතාව. ඒක තමයි තියෙන්නේ පොලිටික පොලිටික නිවේදක මහත්ද හරියට තේරුම් ගත්තොත් කෙනෙක් මේ න්‍යාය තේරුම් ගත්තොත් කෙනෙකුට තනියම දිල ආශ්‍රය කරගෙන යන්න පුළුවන්. අය අපි දුරේ ඉස්සරහට ඉඳගෙන හිටගෙන සිතුවක් කරන්නේ ඔකේ මොනවා හරි අපහැදිලි වූ මොහොතේ දැනක් තියෙන මානසික මම කියපු කාරණා ටිකේ තියෙන එකකට පොඩ්ඩක් දක්ස වෙනවා. තේරෙනවද ශක්තිය? තේරෙනවද? තේරෙනවද? තේරෙනවද මොනවා හරි තියෙනවද? ආනන්ද
සියල්ල සීල ආකාරයෙන් භවයේ භවයයි කියලා යමක් නැත්තම් කාම ලෝකේ විපාකයක් නැහැ කියලා. දැන් කාම ලෝකේ ඉන්දියානි දසනක් නැහැ. ඒක තමයි කාම ලෝකේ. නැත්නම් කාම භවයේ විඥානය දැකගැනීමද එලා තාම ඊට පස්සේ කාම ලෝකේ විපාකයක් නැහැ කියලා. ඒ කියන්නේ දැන් ඔබතුමාට හටගත්තදී ඉතුරු නැතුව නැති වෙනවා කියලා කියනවා නම් මෙහෙම සිහි කරලා අම්මා ඉන්නවා නංගිලා ඉන්නවා ගෙදර තියෙනවා මල්ලා ඉන්නවා කියලා නිතර ගොන්නක් කියන්න පුළුවන්ද? එහෙම නම් ඔබතුමාට කාම ලෝකෙක දෙමව්පියෝ දරුවෝ සහෝදරයෝ එක්ක හොඳ ගියක් දොරක් වුණොත් චෛත්‍යකාරයෙක් එක්ක විදිහට සැපෙන්නේ නැද්ද? ඔබතුමාට කාම ලෝකෙක සැපෙන්නේ නමුත් හටගත්ත දේවල් ඇති බවට එකතු වුණොත් ඒ දේවල් එක්ක උපත සම්බන්ධ කිරිය කරන ඒක සැදලිස් දෙකකින් නැහැ කියව අනිවාර්යෙන් නැහැ. කාම මත කොහොම නිවන පැත්තකින්ද වේවා මුකි බ්‍රහ්මීක් වෙන්නවත්ද මේ කාම බව මතම ඇත්තද? මොකද එයා මේ රළු මත්තමේ පොළොට යයි නැහැ දැකන් කියන්නේ. රළු මත්තමේ පොළොවෙත් යයි ගම් විරෝධි. ඒ මත්තමක නිමිති ටික තියෙනවා. එතකොට මේ විඥානය අතහැරනකොටම මේ දැන් තියෙන මත්තමේ නිමිත්තකටම ආයෙ විඥාන සම්බන්ධ වෙනවා. රූපී භවය කියනකොට රූප භවය කියනකොට මේ කාම භව මත්තමේ අම්මා තාත්තා අයියා කියලා දැකපුවහම ප්‍රේස්ත්‍ය ඉතුරු වෙනවා. හැබැයි එදාට ආධ්‍යාත්මික පැත්ත මේට වඩා වඩා දියුණුයි. හැම වෙලාවෙම මේ ප්‍රසාද ටික උපවත්ති චිත්තචෛතික මත එදාට ඒ චිත්තචෛතික අත්‍යසය ප්‍රභාස්වර නිසා මේ ඉන්දිය අත්‍යසය ප්‍රසන්නයි. මේක සදා අත්‍යසය මත වෙන්නේ. එදාට මේ ඇහැට අද නොපිනිච්ච රූප ඇට වෙනවා. මේ රූප එදාට බොරු වෙනවා. එදාට ඒ මට්ටමේ පෙනෙන වෙන රූප ටික ඒ දකින්න කෙකුතු වෙනවා. එයාට හැදෙනවා ඒ දේ මත්තමද කියන්නේ දැනතුතුන් ඒ සියුම් ඇහැ රූප සියුම් සියුම් මත්තමක වුණාම ඒ මත්තමේ ධාතුවට විඥාන දැසකට රූපක් එතකොට එහාට පිළිදී බ්‍රහ්ම කියන්නේ මොකද ඒ මත්තම දැන් අපිට ඒ මත්තම පේන්නේ ඊට පස්සේ එයාට මේ මත්තමේ රූප ගත්තාම නිරායාසයෙන් තිබුණේ හැම රූපයක්ම සතර මහා ධාතු කියන හැඟීමම සතර මහා ධාතු රූපය අතුරු කරගෙන විඥානයේ පෞතර නිසා මේ රූප චලනයේ වෙනවා කියන තැනකින් දක්නවා මිසක සය ධාතුක ක්‍රියාවක් හේතුක දක්නවා මිසක අනාත්ම සිද්ධියට දක්නවා මිසක කාම උදේ සිද්ධියට දක්නවා ලෝකයා කාමයේ පරිහරණය කරන තරම පුද්ගලෙක් දක්නවා සය ධාතුක ප්‍රවෘත්තියක් හැටියටයි දක්නවා ඒ විනෝද ඇත්ත වෙනවා ඒ ඇහිං ධ්‍යාන ඇහිං දක්වපු රූප දකින්න දකින්න හැම දෙයක්ම ඒ රූප හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියන එක දැකීමට සාක්ෂාත් වෙලා නැහැ ඒ දකින් දකින් හැම එකක් එකතු වෙනකොට එකතු වෙනකොට ඒ මට්ටමේ උයන්තිනවන වතු පිටි පෙන්නන මල්වතු පෙන්නන දෙවියෝ පෙන්නන මේක එක්ක ඔක්කොම ඇත්තමල එහා ඒ නැති ඉන්න කෙනෙක් වගේ එතකොට මෙන්න කාම භවෙන් දැන් රූප භවයට මේ වගේම පරිශ්‍රමයක් එහාට විඳන්න වෙන එදාට උපදින උපදින විතරේ ඇත්ත වෙන්න ඇත්ත කරගන්න කරගන්න දැකපු එනා ඉන්නවම කියන තැනකින් පහළ වෙනකොට ඒක ඇත්ත වෙච්ච තරමට බලනවා. එතනද උපාදාන නොවෙන්න කටයුතු කරනකොට කරනකොට ඒක ආදරය. එතකොට සංඥාමය මට්ටම පහළ වෙනවා. ඒ කියන්නේ ඇහිම්මයි අවකාශ ස්වභාවය දැක්කම අවකාශය ඇති බව කියනවා. තමොනි දැකෙන්නේ ඒ දැකපු නිමිති ඉතුරු නැතුව නැතිද? නමුත් තමන් දෙන්නේ නැහැ අවකාශය තියෙනවායි. ඒ වගේ ඊට පස්සේ යාට වෙනු දැන් මේ අවකාශය කියලා තියෙන තැන කමද නිමිත්තක්. ඉතින් මේක අතහැරගන්න පුළුවන් තරම්. අන්නේ මේ මට්ටමක හිත වැඩුණාමයි හටගත් දේ නිරුද්ධයි කියන තැන එළඹ සිටින තැන දක්වා මනස සිරුරම දිවර වෙනවා. හරියට කිසිය මොහත අවදියක් යම්සේද අහුවෙන අහුවෙන දෙයක් ඇතුළේ යනවා මේ වගේ මනස. ඉතිවත් නැහැ. ඉතින් අනුපූර්ව ප්‍රතිපදාව. ඉතින් අපිට කොච්චර එහා යන්න තියෙන එකේ
මේ දෙකම ප්‍රතිපද කියවා ගන්න බැරි විතර කොච්චර මේ විතරක ටික අපිට ඇත්තද කියලා. ඒකට හේතුවක් තියෙනවා. ඇත්තටම කාම ධාතු අපි පිළිසිඳ දකින්නේ නැත්තේ කාමයේ අපිට. අපේ කාම ලෝකේ ඉන්න හේතුව අපි කියනකෝ ඔබට ජීනේ දකින්න මේ මේක මේ දෙන්නේ දැන් ඇහැට පෙනෙන දර්ශනයම හීනෙන් දැක්කෝ. දැන් ඇහැනුත් දැක්කෝ. මේ දර්ශන දෙකේ වෙනස මොකක්ද? සමානයිනේ. කොහොමද එකක් ඇත්ත කොහොමද එක කියනෝනේ? සමානයි නම් දර්ශනය පෙනීම සමානයි නම් ඒක හිඳන මේකත් හිඳ වෙන්න ඕනේ. මේක ඇත්ත නම් ඒකත් ඇත්ත වෙන්න ඕනේ. දර්ශනය සමානයි නම් එකක් හිඳන එකක් ඇත්තයි උනේ ඇයි? මේක ඇහිපත් එක්ක වාහිනිය අරක මොනසත් සාපේ ක්‍රමයි. කාමයේ අජීවීකරණ සතර මහා ධාතුන්ට. උගුතුමලට මේක ඇත්ත වෙන්නේ අල්ලන්න පුළුවන් කියන දැනුම තමයි. අර කොහොමලට ඇත්ත වෙන්නේ ඒක අල්ලන්න අල්ල විදිහට පුළුවන් කමක් නැහැ කියලා තේරෙන්නේ නැහැ. යම් වෙලාවක මේ පිරෙන උපාදාය රූපයේ මහ භූතයකට සම්බන්ධ නැහැ කියලා දැක්කොත් ඔබලට මේ කාමයේ හිණියක් වෙනවා නිරායාස. ඔබලට නම් මෙහෙම අල්ලලවත් වෙන දෙයක් අල්ලන්නද? ඔබල කාමයේ කියලා තර අල්ලන තැන ඔබලට පෙනෙන්නේ නැහැ. පෙනෙන තැන අල්ලන්නද? එතකොට මේකේ වෙන දර්ශනයක් තියෙනවා මොකද්ද? මේ පෙනෙන තැන මම ඉන්නවා නෙවෙයි මම ඉන්න තැන තියෙනවා. ඔබල ඉන්න තැන නිදි ගන්නවා. දැන් අද ඔබලු පෙනෙන දේ කියලා ඉන්නේ. දෙනෙන දේ තුල විරායයෙන්ම තමයි නේද? ඒකයි බාහ්‍ය යම් වෙලාවක ඔබට පෙනීම පෙනීමක් පමණක් වුණොත් එකල්හි දෙනෙන දේ තුල ඔබ නැහැ. දෙනෙන දේ තුල ඔබ නැහැ. අනික දෙනෙන දේ නැහැ. එකල්හි බාහ්‍ය ඔබ මෙලවත් නෙමෙයි. ඔබ පරිලවත් නෙමෙයි. ඔබ මෙලව පරිලව විතරක් නෙමෙයි. දුක කියන්නේ මොකක්ද? හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියන තැනට පෙන්නපු දර්ශනය. හටගත්ත දේ ආයේ ඔසෝල ගෙනියන්න බෑ. එයා හොඳට දන්නවා පෙනෙන දේ පෙනෙන තැන තියාගෙනම බලන්න වෙනවා මිසක ඇති බවට ගන්නවන එක ඔසවලම හදාගෙනම ගත්තා. ඒ තුලමයි මේ ලෝකය ඇදෙන්නේ. එතකොට හටගත්ත දේ එතනම තියාගෙන පරිහරණය කරන මත්තම වහම විත්‍ය විත්තමත්තම ඉතුලාති නෑ. මොකද ඒකට හේතුව නමුත් අද දන්න ඇති ඇති පෙනෙන දේ තුල ඔබ ඉන්නේ පෙනෙන දේ තුලයි කියලා. පෙනෙන තැනයි ඔබ ඉන්නේ ඔබ ඉන්න තැන ඔබට පෙනෙනවා. ඒකට සාක්ෂිය ඔගොල්ලෝ විතර ගියාම ඇත්තට කොහෙද ගියානේ කියලා හෙමු. මම ඉදී අතරයි කියලා ඔගොල්ලෝ පෙන්නන්න දෙන්නේ මේ දැකපු වටපිටාව නෙමෙයි දෙක. ඔගොල්ලෝ කොහෙද හිටියේ කියලා හෙමු. තමන් කොහෙද හිටියේ කියලා හෙමු. තමන් හිටියා කියලා දෙන්නද කියන සාක්ෂිය මතද? ඇහිඳපු ඇහින් දැක්ක වටපිටාව පෙන්න මෙයා අහවල් නැහැ මම හිටියේ. කියන තමන් හිතේ තන පෙන්නන තම දැකපු වටිකා කියන නේද? ඒකෝ මේකින් කියන මොකක්ද? දැකපු දේ තුල තමන් ඉන්නවා. දැකපු දර්ශනේ විතරයි තියෙන අපිට හිතන්න ඕන. මම මේ කතා කරන දේ අත මහත්ය හැබැයි සහේතුකයි. සමහර විට තර්කානුකූල නැති වෙන්න පුළුවන්. තර්කික වෙන සත්‍යයක්. බොරුවෙන් ඕන නැත්ත කැට කරන්න පුළුවන් තර්කානු එක දුක ජනන්ති අතක් කවචරය කියලා නිදාන. හැබැයි සහේතුකයි. හේතුයි තමයි. නෝනක් තියෙන කෙනෙකුට අතක් කවචරය සහේතුකයි කියන දෙකේ අර්ථ හොඳට තේරුම් ගන්න. යමෙක් අපි ඔබ දන්නේ නැත්නම් තර්ක කරනකොට තර්කයේ හැකියාව දිහා බලලා අරය තමයි දිමේ කියලා හිතනවා. තර්කයේ උන සහේතුකද නැද්ද වෙන්න පුළුවන්. තර්කය සමහර විට අභූතයක අහේතුකද වෙන්න පුළුවන්. තර්කයෙන් දිනුව වෙනදුන වෙන දුක හැබැයි ඒක හේතුකයි සකස්මයි ඒක මම කතා කරද්දී අතක් කවද තර්කයකට ගෝචර නැහැ සමහර විටක අපේ හැකියාව දින කෙනෙක් කවුද මට කතා කරද්දී කියන්නේ හැබැයි මම කතා කරන ගේ නෝනක් කියලා කියන්නේ හේතුකයි ඒක හේතුකයි එකින් එක එකින් එකට මම කියනවා මේක ඉවර කාර්යෝත්තරතාවක් නෙමෙයි ඔයගලන්ට මේකේදී
ප්‍රශ්නයක් ඇති වෙනවා මං ගැන හෝ ඕගොල්ලෝගේ ෆේස්බුක් අදාල නැති දෙයක් වෙනවා. මම මතක් කළේ එකින් එක ඕගොල්ලෝ. ඔයගොල්ලන්ට මෙහෙම මෙහෙම වෙලා නම් කියන්නේ මේක වෙලා නැති හිඳ නේද? මෙහෙම වුණා නම් මෙහෙම වෙන්නේ නැහැ නේද? කියලා එකින් එක එකින් එක එකින් එක කළා ඔයගොල්ලෝගේ ජීවිතය ඇද. අපිට මම වෙලාවෙම මජ්ජිමික දෝෂ සූත්‍රය බලන්න ලොකු හරියක් නාරද මහරහතන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ දැන් මම කියන්නම් ප්‍රතිසම්පාදේ ගැන අහලා ඉතින් තරකන නේදම පැවැත්නි භව නිරෝධයේ නිවනයි කියලා දකිවුද භව නිරෝධයේ නිවනයි කියලා ඔබට තේරෙනවද නිවනයි කියලා මොනවද කියන භව නිරෝධයේ නිවනයි කියලා කියන භව නිරුද්ධ වුණු නිවන පෙනවා නම් පෙනෙනවද නිවන පෙනුණු භව දුක ජරා මරණ දුක නැති වෙනවමයි නිවන් දකින්න මේ තරම් අවශ්‍ය මොකටද? ජරා මරණ දුක නැති වෙන්නේ නිවන් දැක්කොත් විතරයි. භව දුක නැති වෙන්න කොතනින්ද? නිවන් දැක්කොත් විතරමයි හින්දායි. නිවන් දැකීම මෙච්චර අවශ්‍යයි. ඒකෙන් බලන්නකො නිවන හටගත්තේ නැති වෙනවා කියන එක දැක්කොත් විතරයි ඇති බව දැක්ෙන්නේ නැත්තේ. ලොකු දෙයක් නෙමෙයි මේ තමන්ගේ ජීවිත සිද්ධිය දිහා බලන්න. ඔගලන් තියෙනව ඉන්නවා කියලා භව දුක නිදිට දෙන්නේ හටගත්තේ නැති වෙනවා කියලා අසංගත ලක්ෂණේ නිවන නොදැක්කේක නිසා නෙමෙයිද? නිවන දැක්කනම් හටගත්තේ නිරුද්ධයි කියලා දැක්කනම් භව දුක ඉතුරුයිද? ධර්මයන් නිවිතුකන් වගකීම් ඉතුරුයිද ඔගලන්? රහතන් වහන්සේලට දරුවන් විභාගකීම් නිවිතුකන් කියලා. ඒ ජීවිතේ නිවන සිද්ධ නැහැද? සම්මු කරගෙන ඵලයන් උබලා හින්දාම නිවන් දකින්න බැරි වෙලා කියලා දෝෂ කරගෙන ඉන්නද නේ? තමන්ගේ පිටුවිල දිහා බලා ගන්න දැක්කේ චේතන පිළිද. ඉච්චකය. මම අද දවසේ කියන්නේ උත්තේපා හිත රකගන්න, මනස රකගන්න, මනසට සීලිය ඇතුව උපදින කිසි විතරකයකට යට වෙන්න දෙන්න නැතු උපදින උපදින විතරකයට කරගන්න. ඒ සඳහා නොයේ උපාය සකස් කරගන්න. හැබැයි එහෙම කරන්නේ ඇයි කියන දැනුම තියාගන්න. පොදු විතර්ක වලට යට වුණාම තියෙන අවශ්‍යය මොකද්ද? මුතට ඒක නැදම තියෙන දුන්නේ. හැම එකක් ගන්නම කරන එක ප්‍රයත්න කරන්න. යට වුණොත් මේ දෝෂය හැදෙනවා. බබේ හැදෙනවා. ඒක හැදුණොත් මේ දෝෂය වෙනවා. මේ දෝෂෙත් මේ ජරා මරණ දක්වාම ඔබට ප්‍රයත්න කරන්න. යට නොවි යට කළොත් මේ වාසිය වෙනවා. මේ බබේ නැති වෙනවා. එකින් එකට ප්‍රයත්න කරයි. එහෙම කළා සතුට කරන්නේ ඒ කාන්තෙන් ඔබ එක සත්‍යයක් එකක් කරන්නේ දැන් තමයි මගේ ධර්මයේ නියම විදි මාර්ගය කියලා දැනගට ඒකෙ ඉස්සර මම කතා කරපු කවදාවත් වෙනස් නැහැ ඒක නිවැරදි හින්දා මම ඇවිල්ලා තියෙනවා නමුත් එතනදී මේ හැමතැනකදීම ඵලයක් තමයි ගොඩක් දුරට විස්තර කරලා තියෙන්නේ. නමුත් මෙහෙම කිසි උත්තරයක් තියෙන මේක කොච්චර බයිටුද කියන එක කළවල නොවිත හොදා කිසි ක්‍රම නැහැ. ඒ කියන්නේ එක සිතුවිල්ලක අනිත්‍යයි කියන තැන විතරයි ඔබට කටයුත්තේ. නිවනම සාක්ෂාත් කරගන්න. ඔබේ දුපලකම හදාගන්න සිතුවිල්ල සිතුවිල්ල කියන දැකලා අනිත්‍ය බලාගන්න බැරි නම් සීලිය අඩු ඇති, තව සමාධිය අඩු පාඩු ඇති, ඉන්ද්‍ර සංවරය අඩු ඇති, බෝධින බලන්න දැකීම ඇති කියන අඩු පාඩු නැහැ. ඒවා හදා ගන්නකොට දන්නවා ඒව කරන්නේ මොකදද? සිතින්ද බලාලු කරගන්න. කෙනෙක් පුදුලේ කික්ක කියන බැදී බස්නේ මේ තියෙන්නේ. සිතුවිල්ල කෙනෙක් පුදුලේ කියලා මට වැටහෙන ගතිය දුරේ මේ හදා ගන්න තියෙන්නේ. ඇත්තට කෙනෙක් පුදුලෙක් නෑ ඒක ප්‍රතිපත්තන් කම්ලෝක අධ්‍යක්ෂ. ධර්මයේ ඉන්නවමයි කියලා දැනෙන කමින් පරිස්සිතියේ පහළ වෙන කමේ බලාලු කරගන්න මේ තියෙන්නේ. ඒකට සිතුවිල්ල කියන කෙනෙක්ගේ දෙයියන් දෙවියන් තමයි. යම්කේ වාස්තුලයන් කල්පනා කර ගන්න අවශ්‍යයි. හැම දිනම නොයෙක් කටයුතු කරනවා තිබුණත් එහෙම දෙයක් මතක තබලා අවස්ථාන කුලෝ මේ ධර්ම දෙක සාකච්ඡා කරලා කතා කරලා අහලා ගොඩාක් වටිනා අවබෝධයක් ඇති කර ගන්න ලැබෙන වටිනා කුසලයක් සිදු කරගත්තා. මේ තුලින් රස කරලා උසිනු කුසලයන් ලෝකය සම්බුදු සාසනය මේ දෙවියන්ගේ වරදක් සාධිස්ථානයට දී දී
දෙවියන්ගේ ජීවිතවල වර්ධනය කරගන්න ජීවිත ප්‍රබෝධය තුමෙන් සනසෙත්වා දෙවියන්ගේ ආරක්ෂාව දිනේ තුමෙන් කරේ නිබඳව නිරතුරුව ලබා දුන්නා කියන තැනට දෙවියන් තුමන් මතක් කරන සාර්ථකත්වා චුම්මත්තා ලැබවනවායි කියන දෙවියන්ට නමෝදිතා චිරාගතත් දුක් සාසනා සාර්ථකත්වා චුම්මත්තා ලැබවනවායි ජරාවක් ව්‍යාධියක් මරණයක් සෝකයක් නැතාව සම